නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාරේතනෝ තුම්හෙ භික්ඛවේ මයා දේසිතානි පංචෝ රම්භාගියානි සංයෝජනානි ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සතියේත් සාකච්ඡා කරේ ඇත්තටම මේ මහා පහුගිය සතිය ඇත්තටම පවත්වන්න බැරි වුණා. ඊට එපිට සතියේදී අපි සාකච්ඡා කරේ මේ මජ්ක්‍ධිම නිකායේන මහා මාළුන්ක්‍ය පුත්‍ර සූත්‍රය. ඉතින් මෙතෙන්දී ඇත්තටම බුදුරජාණන් වහන්සේ ටිකක් ගැඹුරකින් පංචෝරම්භාගීය සංයෝජන ධර්ම ගැන කරන දේශනාවක් තමයි මේ මාළුන්ක්‍ය පුත්‍ර සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේටම වමනා වෙලා තියෙනවා මෙතෙන්දී භික්ෂූන් වහන්සේලාට හොඳ අවබෝධයක් මේ ඕරම් භාගිය සංයෝජන සම්බන්ධයෙන් ඇති කරන්න. ඒ නිසා උන්වහන්සේම ප්‍රශ්නයක් නගනවා මේ ස්වාමීන් වහන්සේලාට, මහණෙනි ඔබලා මා විසින් දේශනා කරපු ඒ ඕරම් භාගිය සංයෝජන පහ සම්බන්ධයෙන් අවබෝධයක් සහිතවද වාසය කරන්න කියන කාරණාව මතු කරනවා. එතකොට තමයි එතන ඒ පර්ෂදයේ හිටිය මාළුන්ක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා, එහෙමයි ස්වාමීනි, මම මේ ඕරම් භාග්‍ය සංයෝජන ගැන දන්නවා, ස්වාමීන් වහන්සේ දේශනා කරපු එක ගැන මම දන්නවා කියලා එක්තරා අන්දමකින් උත්තරයක් දෙනවා. ඉතින් ඒ උත්තරේ තියෙන්නේ එකාතකින් මේ ඕරම් භාග්‍ය සංයෝජනවල නම් පහ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාහස, කාමච්ඡන්ද, ව්‍යාපාද කියලා මෙන්න මේ ඕරම් භාග්‍ය සංයෝජන පහ උන්වහන්සේ නම් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නවා වෙනුවට උන්වහන්සේ කවද්ද මම මේ විදිහට ඕරම් භාගයේ සංයෝජන පහ දේශනා කළේ? ඔහොම ඕරම් භාගයේ සංයෝජන පහ දේශනා කළා නම් එහෙමනම් මේ අනිකුත් ලබ්ධිකයන් නැත්නම් අනිකුත් අන්තොටු පිරිවැජියන් අනේ ලබ්ධිකයන් ඉතින් මේ විදිහට දේශනා කරාම මේ පුංචි දරුවෙක්ගේ හිතේ මේ ඕරම් භාගයේ සංයෝජන කොහෙන්ද? නම් ඒතනත්තාත් යම්සේ අධිගමයකට ලක් කළා තියෙනව නේද කියලා එතනින් එක්තරා අන්දමකින් මේ අපි කරන ප්‍රකාශයට නැත්තම් මේ ඕරම් භාගයේ සංයෝජන පහ මේ විදිහට කරාම මේ විස්තර කරාම යම් අභියෝගකට ලක් වෙනවා නේද කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ පුංචි දරුවෙක්, ඒ දරුවා උපදෙලා අපි තුන් මාසයක් දෙකක් ගියාත් එයාගෙත් තාම අපි නමක් තියලා නැහැ. නැත්තම් එයාට තාම සත්වයේ පුඤ්ජලයේ පිළිබඳ හැඟීමක් නැහැ, ධර්මයක් කියලා දෙයක් ගැන කිසිම හැඟීමක් නැහැ. ඉතින් එතකොට කොහොමද එයාගේ හිතේ සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ? කොහොමද එයාගේ හිතේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ? එයාගේ හිතේ කොහොමද මේ ව්‍යාපාදයක් ඇති වෙන්නේ? සත්ව පුඤ්ජල සංඥාව පිළිබඳව තාම හරියමං අවබෝධයක් නැතිකොට. ඉතින් ඒ නිසා අපිට වැටහෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේ ටිකක් ගැඹුරකින් කාරණාවන් මතු කරනවා. අර නිකම්ම නිකං මේවැය වචන කියවූ පමණින් නැත්තම් ඕරම් භාගිය සංයෝජනවල නම් පහ කියපු පමණින් ඒක සාර්ථක පිළිතුරක් වශයෙන් බාරගන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. විශේෂයෙන් ඊළඟට මතක් කරන්නේ අපි ගිය සතියේ එපිට සතියේ සාකච්ඡා කළා වගේ දැන් මේ සක්කාය දිට්ඨිය ගැන, විචිකිච්ඡාව ගැන ඔය විදිහට එකක් එකක් ගානේ දැන් මේ ඕරම් භාගිය සංයෝජනවල තියෙන ගැඹුර බුදුරජාන් වහන්සේ වටහලා දෙනවා. ඉදානන්ද බික්ඛු අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. දැන් එතකොට මේ සංයෝජන ධර්ම ඇති වෙන්න එනං මේ ධහම පිළිබඳ අනවබෝධය කිසිම ඒ පිළිබඳ හැඟීමක්වත් නැති ඒ ආර්ය දර්ශනයක් පිළිබඳව අරියන් වහන්සේ නොදක්නා සුළු වූ සත්පුරිස ඇසුරක් නැති ඒ සත්පුරිස ධර්මයක් අහලවත් නැති ඒ එකතකින් කියනවා නම් ඒ අන්ධ බාල මට්ටමේ ගත කරන තැනැත්තෙක් නිතරම එතකොට සක්කාය දිට්ඨි පරිවෘත්තිතේන චේතසා විහෙරති. ඒ සක්කාය දිට්ඨියට යෙදිච්ච හිතකින් නැත්නම් සක්කාය දිට්ඨියෙන් මඩලාලද හිතකින්, ඒකෙන් මැඩ පැවැත්තුණු සිතකින්, ඒකෙන්ම ඒකටම අහු වුණ සිතකින් තමයි වාසය කරන්නේ. සක්කාය දිට්ඨි පරේතේන. ඉතින් එතකොට ඒකට අනුවගිය සිතකින් තමයි වාසය කරන්නේ. උප්පන්නායච සක්කාය දිට්ඨියා නිස්සරණං යථාභූතං නප්පජානාති. එතකොට ඒ තැනත්තා මේ උපන් සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒ ගැන කිසිම අවබෝධයක් ඇත්තෙත් නැහැ. තස්සසා සක්කාය දිට්ඨි තාමගතා අපපටි විනීතා ඕරම් භාග්‍යං සංයෝජනං. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද වෙන්නේ? මේ පහළ වෙච්ච සක්කාය දිට්ඨිය දුරු කරන හැටි මේ තැනත්තා දන්නෙත් නැති නිසා
එයා දිගටම දිගටම ඒ එබඳු සක්කාය දිට්ඨියකින්ම වාසය කරනවා. ඒක එතකොට හොඳට නිකන් තහවුරු වෙනවා. එයා තුර හොඳට ස්ථිර වෙනවා. ඒ හොඳට එයාගේ හිතේ බැහැ ගන්නවා. ඒක එතකොට සංයෝජනයක් බවට පත් වෙනවා. එයා එතකොට ඒක බැඳෙනවා. ඉතින් මේ ඕරම් භාගයේ සංයෝජන වල තියෙන ප්‍රධාන කාරණාව තමයි ඒවා අපිව යට ලෝකවලට නැත්තම් යට භවවලට බැඳලා තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපායට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයට බැඳලා තියන්න මේ ඕරම් භාගයේ සංයෝජන විශේෂයෙන්ම හේතු වෙනවා. ඒතකොට ඒ ඕරම් භාගයේ සංයෝජන ටික ඒ බැඳීම් පහ තියෙන තාක් අපිට පිට ලෝකවලට නැත්තම් වෙනත් භව තලවලට යන්න විදිහක් නැහැ. අරවැය බැඳිලා තමයි ඉන්නේ. දැන් එතකොට හැබැයි ඕරම් භාගයේ සංයෝජන తాවකාලිකව යටපත් කරලා බ්‍රහ්ම ලෝකයකට යන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ආපහු යට තලයට මෙනවා. ඒ කියන්නේ කොහොමත් මේකෙන් ගැලවීමක් නැහැ. මේ තුන මේ පහ සම්පූර්ණයෙන්ම දුරු කරන තාක්. එතකොට මේ යට මට්ටමේ තියෙන, පහළ මට්ටමේ තියෙන භව තලවලට බැඳපු ගතියක්, ඒ වෑයම රැඳෙන ගතියක්, ඒ වෑයම හිරවෙච්ච ගතියක්. එතකොට මේ ඕරම් භාගයේ සංයෝජන නිසා මේ මනුස්ස මේ සත්වයින්ගේ මනසේ සිද්ධ වෙලා තියෙනවා. ඒ මනස ඔසවා ගන්න විදිහක් නැහැ ඊට පිට මට්ටමකට. ඉතින් ඒකේ පළවෙනි සංයෝජනය වශයෙන් සඳහන් කරන්නේ සක්කාය දිට්ඨිය. එතකොට මේ උපාදානස්කන්ධ පහ කෙරෙහි එක්තරා අන්දමක ඇති කර ගන්නා වැරදි දෘෂ්ටියක්. සක්කාය කියලා කියනවා එදා අපි කතා කරපු විදිහට මේ උපාදානස්කන්ධ පහට, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ ස්කන්ධ පහ සක්කාය කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්ලා තියෙනවා. එතකොට මේ සක්කායක් හටගන්න නැත්නම් මේ උපාදානස්කන්ධ පහ හට ගැනීම වශයෙන් පෙන්වන්නේ තණ්හාව. එතකොට ඒ සම්බන්ධයෙන් අපි සෑහෙන කරුණු සාකච්ඡා කළා මීට පිට සතියේදී. ඒ කියන්නේ අර විසාක සිටුතුමාත් ධම්මදින්නා රහත් තෙරණියත් එක්ක ඇති වෙච්ච ඒ සංවාදයේදී තේතුමා අහනවා මේ සක්කාය කියන්නේ මොකද්ද? එතකොට මේ දෙන පිළිතුර තමයි ඔය සක්කාය කියලා කියන්නේ උපාදානස්කන්ධ පහයි කියන කාරණය. ඒක හටගන්න හේතුව වශයෙන් තණ්හාව පෙන්නනවා. එතකොට සක්කාය නිරෝධය වශයෙන් එතෙන්දී ඒ තණ්හාවේම සම්පූර්ණ නිර්වශේෂ ප්‍රහාණය වශයෙන් පෙන්නනවා. එතකොට සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය පෙන්නනවා. එතකොට එතන නිකන් තනිකරම මේ චතුරාර්ය සත්‍ය තමයි ඉතින් සඳහන් වෙන්නේ. ඊළඟ සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඊටාම වැදගත් කාරණාව මෙතන අපේ අද සාකච්ඡාවට අදාළව. එතකොට එතන විස්තර කරනවා. එතකොට හතර ආකාරකින් හැම ස්කන්ධයක් ගානේ අපේ හිතේ ඇති වෙන්න පුළුවන් වැරදි ආකල්පේ, වැරදි දෘෂ්ටිගත වීම. රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං. රූපං අත්තතෝ සමනුපස්සති, ඍජුවම මේ රූපය ආත්මයක් වශයෙන් සලකනවා. ඍජුවම මේ කය මම කියලාම ගන්නවා. ඊට පස්සේ ඍජුව ඊළඟට මේ කය මට අයිති කියලා ගන්නවා. එතකොට මම කියන්නේ වෙන කෙනෙක්. හැබැයි යාට අයිති මේ රූපේ. ආත්මය කියන්නේ වෙන දෙයක්. හේ ආත්මයට අයිති මේ රූපය. එහෙමත් නැත්නම් අත්තනිවා රූපං මේ මම තුල රූපය තියෙනවා කියලා. එතකොට මම කියන එක ලොකු දෙයක්. ඒක ඇතුලේ තියෙන එක කොටසක් තමයි රූපය කියලා සැලකීම. රූපස්මින් වාත්තානං, එහෙමත් නැත්නම් රූපය තුල මම ඉන්නවා. දැන් රූපය ඇස්සේ ආත්මයක් තියෙනවා කියලා සලකන. උතර මෙන්න මේ විදිහට මේ හැම උපාදානස්කන්ධයක් කෙරෙහිම හිතේ ඇති වෙන්න පුළුවන් වැරදි දෘෂ්ටීන්. ඉතින් මේ හැම එකක්ම හැම මොහොතෙමදීම නෙමෙයි, එකක් එකක් යම් යම් අවස්ථාවන් වලදී අපේ හිත තත්ත්වගත වෙලා ඒකට හිර වෙලා එහෙම දෘෂ්ටිගත වෙලා තමයි වාසය කරන්නේ. එක්ක රූපයකට හිර වෙලා, එක්ක වේදනාවකට හිර වෙලා, එක්ක සංඥාවකට හිර වෙලා, එක සංස්කාරයකට හිර වෙලා, එක්ක විඥානයකට හිර වෙලා, ඒවා බැඳිලා, ඒවා තුල දෘෂ්ටිගත වෙලා, ඒවා උපාදාන වෙලා තමයි අපේ හිත පවතින්නේ. ඉතින් එතකොට අපි ඒ තුලින් කෙනෙක් හදාගෙන, තැනත් එක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන, මමත්වයක් ඇති කරගෙන තමයි වාසය කරන්නේ. ඒතර මම සහිතව වාසය කිරීමක්. කෙනෙක් සහිතව වාසය කිරීමක්. පුජ්‍යල භාවයක් සහිතව වාසය කිරීමක්. ඉතින් ඒකම තමයි මුළු ලෝකේ පුරාම සම්මුතියින් වශයෙන් අපිට උගන්වන්නෙත්. ඒකම තමයි අපිට ලෝකේ තියෙන හැම දෙයක් හරහාම තහවුරු කරන්නෙත්. මම ඉන්නවා, කෙනෙක් තමයි මම, සත්වයෙක් තමයි මම, මමයි ඉන්න පුජ්‍යලෙක්, මමයි ඉන්න ස්ත්‍රියක්, මමයි ඉන්න පුරුෂයෙක්, මගේ වයස මෙච්චරයි, මගේ හැඳුනුම්පත මෙන්න මේක, මගේ
ගමන් බලපත්‍රය මෙන්න මේක මා සතු වත්කම් මෙන්න මේවා මගේ ගිණුම මෙන්න මේක කියලා ඉතින් අපි මේ කෙනෙක් තහවුරු කරගන්න පුජ්‍යල භාවය තහවුරු කරගන්න එයාගේ යැපේ යැපීම පිණිස ඒක හොඳට නඩත්තු කරන්න උමනා කරන වටපිටාව සකස් කරගෙන ඒ පුජ්‍යල භාවයම සනාත වෙන අන්දමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට හරි අමාරුයි මේකේ අනිත් පැත්තක් හිතා ගන්නවත්. එතකොට මේ බුදුබණක් අහන එක ගාතකින් අර අපි හදාගත්ත සම්මුතියට පටහැනි. ඒ හදාගත්ත සම්මුතිය තුළ තියෙන තනිකරේ පුජ්‍යල භාවය සනාත කිරීමක් හොඳට ඒක ස්ථිර කිරීමක් ඒක තුළ හොඳට අපි කෙනෙක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් පැලපදියම් වීමක්. හැබැයි ඉතින් නිවැරදි බුදුබණක ඉතින් ඕකේ තියෙන අවිද්‍යාව තමයි ප්‍රකාශ වෙන්නේ. සක්කාය දිට්ඨිය තමයි එහෙමනම් එක අතකින් විනිවිද යාමක් කඩා බිඳ දැමීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගැඹුරු කාරණාවක් අපි මීට පිට සතියේදී සෑහෙන ඉතින් මේ ගැන විස්තර කතා කළා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් දෙවන සංයෝජනයට දෙවන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන සංයෝජන ධර්මවල හෝරම් භාගයේ සංයෝජන වල දෙවන සංයෝජන ධර්මය. ඒ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡා පරියුක්තිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන. එතකොට අර ධර්මය ගැන ඒ තරම් හැඟීමක් නැති, ඒ ගැන වැඩි අවබෝධයක් නැති තැනැත්තෙක්ගේ විවිධ අනෙකුත් নানা ප්‍රකාර දේවල් ඔළුවට එන්න ඉඩ තියෙනවා. එයාම තනියෙන් කල්පනා කළත් දේවල් ඔළුවට ගන්න පුළුවන්. ඊට අමතරව එයා තුළම විවිධාකාර සැක සංකා පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඔය අන්දමින් මේ කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන් විවිධාකාර සැක සංකා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ අර කෙනෙක් හදාගත්තට පස්සේ, තැනැත්තෙක් හදාගත්තට පස්සේ, පුජ්‍යලයක් තනාගත්තට පස්සේ ඒ මම කේන්ද්‍ර කරගෙන තමයි අපි කල්පනා කරන්නේ. මම කේන්ද්ර කරගෙන තමයි අපි හිතන්නේ. ඒතොර ඒ මම කේන්ද්‍ර කරගත්ත ඒ සක්කාය දිට්ඨිය සහිත ඒ මනස තුළ විචිකිච්ඡා පහළ වීම කියන එක බොහෝ දුරට નિરાයාසයෙන් මුණක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ තැනැත්තා කල්පනා කරනවා, මේ තැනැත්තා හිතනවා, මේ තැනැත්තා ප්‍රපංච කරනවා. ඒක සනාත කරන්න මම ඉන්නවා කියා ගන්න තමයි මුළු ලෝකයේම උදව් කරන්නේ. එහෙම උදව් කරන පරිසරය තුළ කෙනෙක් හදාගෙන තැනැත්තෙක් හදාගෙන මම ඉඳගෙන මම කල්පනා කරනවා. ඒතර මම කල්පනා කරන්න පුළුවන් ආකාරත් විවිධ අන්දමට තියෙනවා. එතකොට මේ ගැන විස්තරයක් මජ්ක්‍ධිම නිකායම සම්භාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ පුජ්‍යල කේන්ද්‍රයක් පුජ්‍යල කේන්ද්‍රීය වශයෙන් නැත්නම් මම කේන්ද්‍ර කරගෙන අපි කල්පනා කරන්නේ? ඉතින් යාට මේ භවය පිළිබඳව නිකං යාට හිතිලා ආධ්‍යාත්මික ජීවිතයක් ගැන වුණත් හිතිලා මේ පංචකාම සම්පත්තිය ගැනම කල්පනා කරන්න වෙනුවට නිකම් මේ භව ගමන ගැන හිතලා යා කෙනෙක් හදාගෙන කල්පනා කරත් ඒත් පැටලීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි කාම තණ්හාවට, භව තණ්හාවට, විභව තණ්හාවට අහු වෙලා තමයි කල්පනා කරන්නේ. පුළුවන් තරම් ඇහැ පිනව නැහැටි ඉතින් කල්පනා කරනවා. පුළුවන් තරම් කන පිනව නැහැටි කල්පනා කරනවා. පුළුවන් තරම් නාසය පිනව නැහැටි, දිව පිනව නැහැටි, කය පිනව නැහැටි කල්පනා කරනවා. ඉතින් මේ පහ නොලැබෙන වෙලාවට ඉතින් අපි ඒව ගැන සිහින මවනවා. එහෙම අනාගත බලාපොරොත්තු ඇති කර ගන්නවා, සැලසුම් හදනවා. ඉතින් ඔහොම තමයි අපේ ජීවිත ඉතින් ගත වෙන්නේ. එතකොට ඔහොම ගත වෙන ජීවිත යම් අවස්ථාවක අපි හිතමු ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙනවා. හැබැයි මේ මම කෙනෙක්, පුජ්‍යලයක්, තැනැත්තෙක් විදිහට තමයි තාමත් මේ නැඹුරුව තියෙන්නේ. ඉතින් එයා කල්පනා කරන්න ඉඩ තියෙනවා මේ අතීතය හා සම්බන්ධයෙන්. මම අතීතේ හිටියද? එහෙමත් නැත්නම් මම අතීතේ හිටියේ නැද්ද? ඊළඟට මම මොන ආකාරයෙන්ද මේ අතීතේ හිටියේ? ඊළඟට කොයි විදිහකටද, කොයි තැනැත්තෙක් වෙලා මොන මොන විදිහකටද ගත කළේ? ඉතින් ඒ අවස්ථාවට මම කලින් කොහෙන්ද ආවේ? කියන්නේ කොහේ ඉඳලාද මේ අතීත භවයට ආවේ? ඉතින් මේ විදිහට මේ පස් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීතය හා සම්බන්ධයෙන් කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන, මම එක් හදාගෙන නම් ආධ්‍යාත්මික පැත්තේ දෙයක් තමයි මේ කල්පනානම් කරන්නේ. හැබැයි පදනමම කෙනෙක් මූලික කරගත්ත පදනමක්. සත්වයේක්, පුඤ්ජලයේක්, මමෙක් මූලික කරගත්ත පදනමක් තමයි තියෙන්නේ. එහෙම හදාගත්ත පැත්තකින් තමයි යා කල්පනා කරන්නේ. ඉතින් එතකොට එකාතකින් කියන්න පුළුවන් හරි අසරණයි
ඔය දැන් මේ ගැලවෙන්නයි කල්පනා කරන්න, හැබැයි ගැලවෙන්න කල්පනා කරන්න ගිහිල්ලා තහුවෙන එකයි වෙන්නේ. එතනදී ඒ පෙන්වන කාරණාව, ඒ අතීතේ කොයි ආකාරයෙන්ද හිටියේ, අයෝනසෝ මනසිකාරයකින් තමයි ආයෙ දෙන්නේ. මොකද මේ කෙනෙක් ඉන්නවා කියලා පිළි අරගෙන, තැනැත්තෙක් ඉන්නවා කියලා පිළි අරගෙන, මම ඉන්නවා කියලා පිළි අරගෙන තමයි කල්පනා කරන්නේ. ඒක තමයි වැරදි දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය, ඒක තුල පිහිටාගෙන තමයි කල්පනා කරන්නේ. අහෝසින් නුකෝ අහං අතීත මද්ධාන, මම මේ කලින් හිටියද, අතීත කාලේ හිටියද, අතීත කාලේ හිටියේ නැද්ද, ඊළඟට ඒ කියන්නේ මොන જાතියේ මොන තැනැත්තෙක් වෙලා මොන වංශේ කොහොමද මම හිටියේ, ඊළඟට මොන විදිහේ රූප සටහනක්ද මට තිබුණේ, ලස්සන කෙනෙක්ද, කැත කෙනෙක්ද, විරූපී කෙනෙක්ද, දක්ෂ කෙනෙක්ද, ඒ ගත කරපු ආකාරය, ඊළඟට අතීත කාලේ ඉඳලා ඊට පස්සේ කවුද කවුරු බවටද පත් වුනේ. ඉතින් මේ විදිහට ඉතින් අකාදකින් කෙනෙක්ට කල්පනා කරන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අර පංචකාමයන්ගෙන් ඉවත් වෙන මනසක් හදාගත්ත කෙනා සමහර විට මේ බඳු කල්පනා සහිතව වාසය කරනවා වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් හැදිලා, මමෙක් හැදිලා, හැබැයි එයා කල්පනා කරනවා. අතීතේ මුල් කරගෙන කල්පනා කරන දැන් මේ හරහා පොඩ පොඩනේ හිතේ සැක තමයි පහළ වෙන්නේ. හිත නිකන් ව්‍යාකූලත්වයකට තමයි පත් වෙන්නේ. මොකද තාම මෙයාට විසඳුම් ලැබෙන්නෙත් නැහැ. විසඳුම් හොයන්න ගියත් පහසුත් නැහැ. ඊට පස්සේ දෙවැනියට බුදුරජාණන් වහන්සේ කියන මේ අනාගතය සම්බන්ධනුත් එයා ඒ විදිහටම කල්පනා කරන්න පුළුවන්. අනාගතයේදී මම ඉඳීද? අනාගතයේ මම ඉන්න එකක් නැද්ද? ඒ වගේම අනාගතයේදී කවර කෙනෙක් වෙලා ඉඳීවිද? ඊළඟට අනාගත කාලේ කොයි ආකාරයෙන් ඉඳීවිද? ඊළඟට අනාගතයේදී කෙනෙක් බවට තැනැත්තෙක් බවට පත්ර ඊට පස්සේ කවුරු වෙයිද? ඉතින් එතකොට මේක මේ දිගට දිගට ඕන විදිහට විවිධ අතට පෙරල පෙරල ඉතින් කල්පනා කරන්න පුළුවන්. ඉතින් එහෙම කල්පනා කරන්න ගියාමත් මනසේ වික්ෂිප්ත බවක්, මනසේ අවිනිශ්චිත බවක්, අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක් තමයි හිතේ ගොඩ නැගෙන්නේ. අර තිබිච්ච සහනයක්, සැහැල්ලුවක් වෙනුවට දැන් ඔළුව අවුල් වෙන එක තමයි වෙන්නේ. ඊළඟට වර්තමානයේ ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම දැන් ඉන්නවද, මම දැන් නැද්ද, ඊළඟට අනාගත මම කවරෙක්ද, මම කවුද, ඊළඟට මම දැන් ගත කරන ජීවිතේ මොන වගේද, ඊළඟට මෙතනින් පස්සේ කොහෙට යාවිද කියලා ඒ ආකාරයකින් මේ වර්තමානයේ පිළිබඳවත් කල්පනා කරන්න පුළුවන්. ඒතර මේ කෙනෙක් හදාගත්තාම, පුජ්‍යලයක් හදාගත්තාම, ඒතර එයාට ලොකු බයක්, තැතිගැන්මක් ඇති වෙන්න පුළුවන්. මේ පුජ්‍යලයාට මට මොකක් වෙයිද, මේ පුජ්‍යලයාම අතීතයේ කොහොමද ගත කළේ, අනාගතයේදී මේ පුජ්‍යලයා කොහොම ගත කරයිද, වර්තමානයේ මේ පුජ්‍යලයා මම කොහොමද ගත කරන්නේ. ඒතර මේක නිතැතින්ම අපේ ඔළුවේ හටගන්න ඉඩ තියෙනවා. මුගක් කාලවලට අර පංචකාමයන්ට අහු නොවෙච්ච අවස්ථාවෙදිත් මෙන්න මේ බඳු කල්පනා ඇති වෙන නිසා ගැලවීමක් නැහැ. ඔළුව සම්පූර්ණයෙන් ඉතින් අවුල් වෙනවා ඔයගේ කල්පනා කරන්නත් ගියා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියනවා, දේශනා කරනවා, මේ නුනුවණින් කල්පනා කරන්න ගිහිල්ලා, ඒ කියන්නේ මෝඩ විදිහට මේ කෙනෙක් හදාගෙන, පුජ්‍යලේ හදාගෙන එහෙම කල්පනා කරන්න ගියාම එයාට එතකොට මේ දෘෂ්ටි හයක් ඇති වෙනවා කියලා කියනවා. මේ සබ්බාසෝ සූත්‍රයේදී මේ විස්තර එනවා. ඉතින් මේ දෘෂ්ටි හයකින් එකක් එයාගේ හිත බැහැ ගන්න. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම විතර බුධාඳුරෝ මේ අපේ හිතේ දෘෂ්ටි හට ගන්න ආකාරය මේ ආධ්‍යාත්මික ගමනක් යන්න ගිහිල්ලා. නැත්තම් ඒ හිතන්න ගිහිල්ලා, කල්පනා කරන්න ගිහිල්ලා. මොකද කල්පනා කරන්නේම පුජ්‍යල කේන්ද්‍රියව. කෙනෙක් හදාගෙන තමයි කල්පනා කරන්නේ. ආත්ම දෘෂ්ටියක පිහිටාගෙන තමයි කල්පනා කරන්නේ. විසඳුම් හොයන්න යන්නේත් ඒ ආත්ම දෘෂ්ටිය තුල පිහිටාගෙනමයි. එතකොට යාට හිතෙන්න පුළුවන් මගේ මේ ස්ථිර වශයෙන්ම මෙහෙම ආත්මයක් තියෙනවා. ඒ ස්ථිර වශයෙන්ම තියෙන ආත්මේ දිගටම ඉදිරියට යනවා කියලා එහෙම ශාස්ත්‍රීය දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙම ආත්මයක් නැහැ කියලා උට නිකන් සම්පූර්ණයෙන්ම මේක ඉවරයි, මෙතනින් ඉවරයි කියලා උච්ඡේද දෘෂ්ටියක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට තියෙන ආත්මය මම දැන් තමයි අඳුනගන්නේ කියලා එහෙම හට ගන්නත් පුළුවන්. නැත්නම් මේ නැති අනාත්ම වූ තත්වයක් මේ ආත්ම ස්වභාවයකින් හඳුන ගන්නත් පුළුවන්. ඒ විදිහට විවිධ පැති වලින් මේ දෘෂ්ටිගත වීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මේ දෘෂ්ටිගත වෙන්න දැන් ඉතින්
ඒක බැහැ ගන්නවා හිත ඒක තුල හිර වෙන්න ගන්නවා ඒක තුල නිකන් පැලපදියම් වීමක් වෙනවා දැන් එතකොට සමාහලාවට අනිත් කෙනෙක් වෙන විදිහේ මතයක් ඉදිරිපත් කළොත් ඒකත් එක්ක ගැටෙනවා ඉතින් මෙන්න මේ විදිහට මේ අපේ හිතවල හට ගන්න පුළුවන් දෘෂ්ටිගත වීම අර සැක මූනික කරගෙන පහළ වෙන්න පුළුවන් හිතේ විවිධ සැක පහළ වෙනවා ඒ සැක ඔස්සේ ඊට පස්සේ කල්පනා කරනවා කල්පනා කරලා ඒවැ පැටලෙනවා සමහර වෙලට ඒකෙන් එකක් අල්ල ගන්නවා තොර බුදුරජාණන්සේ කියනවා මේක මේ සම්පූර්ණම දෘෂ්ටිකාන්තාරයක් දැන් ඉදං උච්චති භික්ඛවේ දිට්ටි ගතං දිට්ටි ගහණං දිට්ටි කන්තාරෝ දිට්ටි විසූකං දිට්ටි විපන්දිතං දිට්ටි සංයෝජනං දැන් එතකොට මේ දිට්ටි සංයෝජනයක් හටගත් ආකාරය මේ එක පැත්තකින් මේ විචිකිච්ඡා මූලික කරගෙන හිතේ දෙගිඩියාවන් මූලික කරගෙන හිතේ විවිධ දෘෂ්ටිගත වීම් සිද්ධ වෙන ආකාරයක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ මේක දෘෂ්ටි ගහනයක් නැත්නම් මේක දෘෂ්ටි කාන්තාරයක් මේක දෘෂ්ටි වලින්ම තැනිච්ච තත්වයක් මේක දෘෂ්ටි වලින්ම බැඳිච්ච තත්වයක් දෘෂ්ටි සංයෝජනයක් වශයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඒ කියන්නේ හිතන්න ගිහිල්ලා ආත්ම දෘෂ්ටියක් මත පදනම් කරගෙන හිතන්න ගිහිල්ලා තව තවත් පැටලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ හටගන්න දෘෂ්ටිගත වීම විශේෂයෙන්ම මේ සැකය මූලික කරගෙන හිතේ පහළ වෙච්ච දෙගිඩියාවක් මූලික කරගෙන අවිනිශ්චිත භාවයක් මූලික කරගෙන යන ගමනක් තමයි මේ දෘෂ්ටිවල තියෙන්නේ. පටන් ගත්තේ මම ඉන්නවාද මම නැද්ද මට දැන් කොහොමද මගේ ස්වභාවය දැන් කොහොමද මම ඉදිරියට මොකද්ද කරන්නේ මම ඉදිරියට ඉඳීවිද ඒ වගේ අර මම මූලික කරගෙන කෙනෙක් මූලික කරගෙන හිතන පතන ආකාරය තුලින්ම තමයි ඊළඟට පටලව ගන්න. දැන් මේ එක පැත්තක්. මේ අපි තුල විචිකිච්ඡාවක් දෙගිඩියාවක් හිතේ අවිශ්චිත භාවයක් පහළ වෙන එක පැත්තක්. ඉතින් එතකොට මේ සාමාන්‍ය පංචකාමයන් මුල් කරගෙන කොහොමවත් ඉතින් හිතේ ඇතම් විට දේවල් පහළ වෙන්න පුළුවන්. ඒවල් දොරවල් වල අමුදරුවන් එක්ක වාසය කරද්දි ඔවුනෝන් කෙනෙහි සැක පහළ වීම කියන්නේ ඉතින් කොහොමවත් ඉතින් ඒවා සාමාන්‍ය සැක පහළ වීම. නමුත් මේ දැන් කතා කරන්නේ ඊට එහා ගිහිල්ලා අපි මේ පංචකාමයන්ගෙන් ඔබට ආධ්‍යාත්මික පැත්තේ වුණත් අපේ හිතවල කොයිතරම්නම් සැක සංකා පහළ වෙනවද? කොයිතරම්නම් දෙගිඩියා පහළ වෙනවද? ඒ හරහා හිත කොයිතරම්නම් පැටලෙනවද? අවුල් වෙනවද? ඊට පස්සේ තවත් පැත්තක මේ ඔය විචිකිච්ඡාව ගැන සඳහන් වෙන කොටසක් හොයාගන්න පුළුවන්. චේතෝ කීල සූත්‍රයේදී දැන් මේ චේතෝ කීල සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක නිකන් පුදුම විදියට හිත හිරවීමක් එහෙම නැත්නම් හිත නිකන් පාළු වීමක් සම්පූර්ණයෙන්ම යන එනවන් නැතිවීමක් තත්වයට මේ බඳු විචිකිච්ඡාවන් හරහා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම චේතෝ කීල පහක් දේශනා කරනවා. ඉද බික්කවේ බික්කු සත්තරි කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. මේ ශාස්ත්‍රෘන් වහන්සේ කෙරෙහි හිතේ හටගන්නා එක්තරා අන්දමක සැකය. එතකොට මේක බුදුරජාණන් වහන්සේ පිළි නොගන්නා මට්ටම. උන්වහන්සේ කෙරෙහි හිතේ හටගන්නා සැකය. ඒ ප්‍රසාද ජනක පිළිගන්නා උන්වහන්සේ සරණ යන මට්ටමක් වෙනුවට මේ හිතේ ඇති වෙන දෙගිඩියාව ශාස්ත්‍රෘන් වහන්සේ සැක කිරීම මේ පළවෙනි හිතේ යට ගන්නා චේතෝ කීලයක් නැත්නම් උලක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. ඒ වගේමයි ධහම කෙනෙහිත් එහෙම එබඳුම සැකයක් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇහෙනවා උඩ ධහමක්. හැබැයි ඇහෙන ධහම ගැන තාම සැකයි. තාම ආයක ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ කරපු නැති නිසාම මේක වෙයිද මේක නොවේද මේ පාර හරියයිද මේ පාර වරදීද කියලා හිතේ පහළ වෙන්න පුළුවන් විවිධාකාර සැක. එතකොට මේ දේශනා කළා තියෙන දේශනාව ගැන ඉතින් පුදුමාකාර සැක පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි දන්නවා විවිධ අන්දමේ විවිධ දේශනා තියෙනවා. ඒක පාට සමාලාට තේරුම් ගන්නත් හරි අමාරුයි. තේරෙන්නෙත් නැහැ. ඒ වගේමයි අනිත් එක එක අය එක එක මතත් ප්‍රකාශ කරනවා ඒ දහම සම්බන්ධයෙන්. එතකොට ඉතින් අර ඒ දහම හඳුන ගන්න උත්සාහවන්ත වෙන කෙනාගේ හිතේ සෑහෙන්න ඉතින් සැක සංකා පහළ වෙන්න පුළුවන්. ඉතින් අද කාලේ වුණත් එකම ධර්මයක් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන මේ එක එක අර්ථකථන එක
එක තැනැත්තන් එක එක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අර ඒ දහමක් අහන පින්වතුන් ඉතින් ඒකේ මොකද්ද මේකේ හරි? මේකද හරි, මේකද හරි, අරකද හරි කියලා ඉතින් එකාතක සැක පහළ වීමක් එතනත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතන එකාතකින් ඒ පහළ වෙන සැකය සාධාරණයි. මොකද මේ තමන් තාම ප්‍රත්‍යක්ෂ කරේ නැහැ. ඒතොර ඒ යම්ස කෙනෙන් දේශනා කරන්නේ යාගේ නුවණේ පමණට. ඒතොර අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේක තව ටිකක් ගැඹුරක් සොයා බලන්න, මේකේ සාකච්ඡාවක් කරන්න, තමන් තුල චින්තාමය ඥානයක් අවදි කරගන්න, සුතමේ ඥානයක් අවදි කරගන්න. මොකද එහෙම නැත්තම් මේ දහම සම්බන්ධයෙන් අපේ හිතේ নানা ප්‍රකාර දෙගිඩියාවන් විචිකිච්ඡාවන් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම අපි සුතමේ ඥානයක් ඇති කරගත යුතුයි අපේ ශක්තිපමණින්. ඉතින් එතකොට යම් තාක් දුරකට මේ විවිධ අය කියන විවිධ මතිමතාන්තර වලට අහු නොවි අපි තුල එක්තරා අන්දමක බලයක් නැත්තම් ඒවට මුහුණ දිය හැකි ශක්තියක් ගොඩනගාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ නගරූපම සූත්‍ර වැනි සූත්‍ර දේශනාවලදී මේ සුතමේ ඥානයේ තියෙන වටිනකම පෙන්නනවා. ඉගෙනා ආයුධයක් වගේ උපමාවකින් පෙන්නනවා. මේ අනිකුත් අය දරන විවිධාකාර මත අප වෙතට එල්ල කරන විවිධාකාර දෘෂ්ටි වලට අහු වෙන්නේ නැතිව අපි ගත කරන්න පුළුවන් තමන් තුළම හොඳ ධර්මය හා සම්බන්ධ අවබෝධයක් තියෙනවා. දැසූ පිරු ඥාන තියෙනවා නම් බහුසුත භාවයක් තියෙනවා නම් ඒක ලොකු පිහිටක් බවට පත් වෙනවා. හැබැයි ඉන් එහාට ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලා මේක පෙන්ඳුම් කරන දහම අපි අවබෝධ කරගන්න උත්සාහන්ත විය යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහන්ත විය යුතුයි. එමත් නැත්නම් ඉතින් තාමත් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියන මට්ටමින් තමයි අපිට අහුවෙන්නේ. අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියන තැන තමයි තියලා අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ, දේශනා කරන්න සිද්ධ වෙන්නේ. මොකද තමා වශයෙන් තමා තුළ ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වෙලා නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඝේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. එතකොට මේ සංඝහා කෙරෙහි හට ගන්න පුළුවන් සැක විචිකිච්ඡාව නිශ්චයකට නොපැමිණීම ස්ථිර වශයෙන් මෙන්න මෙහෙමයි මෙයා නිවරදී කියලා නිශ්චය කරගන්න හැ නිකන් දෙගිඩියාවක් හිතේ තියෙන. ඒ බඳු දෙගිඩියාවක් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ගැනත් ඇති වෙන්න පුළුවන්, ශාස්ත්‍රුන් වහන්සේ ගැනත් ඇති වෙන්න පුළුවන්, ධර්මයේ ගැනත් ඒ බඳු දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ බුදුන් දහම් සරණ ගිය ඒ අනුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කෙරෙහි සංඝරත්නය කෙරෙහි එහෙමත් ඉතින් ඇති වෙන්න පුළුවන්. මුත මෙයා හරියට මේක කරනවාද, නැත්නම් මෙයාට මේක හැකියාවක් තියෙනවද, මේ කරන විදිය හරිද, නැත්නම් මේ රඟපෑමක්ද කරන්නේ, බොරුවක්ද කරන්නේ, රැවටීමක්ද කරන්නේ. ඉතින් ඒ විදිහට අපිට එක එක අන්දමින් මේ මාර්ගයක ගමන් කරන තැනැත්තන් කෙනෙහිත් එකතකෙන් අපිට දෙගිරියාවක් හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක තවත් එහාට යගිය මට්ටමක් තමයි ඇත්තටම පස්වෙනි මේ මේ චේතෝ කීලේ වශයෙන් පෙන්නන්නේ සබ්‍රහ්මචාරේසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිල ජාතු. මේ සබ්‍රහ්මචාරීන් වහන්සලා ඉන්නවා. ඒ කියන්නේ තමන් එක්ක ගුණයක් පුරන, තමන් එක්ක බ්‍රහ්මචාරීව ගත කරන අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සලා ඉන්නවා. ඒ සබ්‍රහ්මචාරීන් වහන්සලා කෙරෙහි අප්‍රසාදයක් තියෙන. ඒ අය කෙරෙහි ඒකාතකින් කිපිච්ච ස්වභාවයක් තියෙන. හැමතිස්සෙම නිකන් කේන්ති ගත්ත නොරුස්නා ගතියකින් තමයි අනිත් අය ගැන කටයුතු කරන්නේ. ඉතින් එතකොට නිකන් අර ගැටිච්ච හිතකින් හැමතිස්සෙම හිතේ තියෙන්නේ. දැන් සම්බ්‍රහ්මචාරින් වහන්සේලා ඉතින් ඉන්නවා. ඒ අයත් ඉතින් නිවන් දකින්න ගුණයක් පුරන්න උත්සාහන්ත වෙනවා. නමුත් ඒ අය කෙරෙහි තපේ හිතේ ප්‍රසාදයක් නැත්තම් කිපුණ බවක් නම් තියෙන්නේ. ද්වේෂ බරිතව නම් ඒ අය දිහා බලන්නේ. ගැටුණ හිතකින් නම් කාලය ගත කරන්නේ. ඉතින් ඒකත් අර හිතේ සම්පූර්ණයෙන්ම අර හිත නිකන් මේ කුණු ගොඩක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. හිත තුනියන් කසල සහිතයි. හිත නිකන් කිසිම දෙයක් පැලවෙන්නේ නැති, කිසිම දෙයක් හටගන්නේ නැති, හිතේ ගුණයක් දියුණු වෙන්නේ නැති සම්පූර්ණයෙන්ම නිකන් අර වඳ වෙච්ච තත්වයක තමයි හිත තියෙන්නේ. මොකද මේ හිත කියන එක එහෙනම් අපි බලන්න වෙනවා මේ සැක සංකා දුරු වීම තුළ තමයි මේක වැඩෙන්න ගන්න. සැක සංකා සහිත මට්ටමේදී මේක වැඩෙන්නේ නැහැ. මොකද මේ දෙගිඩියාවක් තියෙන, හිර වෙලා තියෙන, අතරමං වෙලා තියෙන. දැන් විචිකිච්ඡා නීවරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය වගේ අතරමං වෙච්ච තත්ත්වයකට. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ යම්ස තැනැත්තෙක් දීර්ඝ ගමනක් යනවා, දැන් කාන්තාරයකට පැමිණෙනවා.
ඒ කාන්තාරයට පැමිණුණාට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේ දැන් යන එන මන්නේ නැහැ යාට. උතුරු දිශාවට යන්නදෝ දකුණු දිශාවට යන්නදෝ නැගෙනහිරට යන්නදෝ බටහිරට යන්නදෝ කියලා කිසිම නිශ්චයක් ගන්න බෑ. සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. උතුර නිකන් සම්පූර්ණයෙන්ම අර වල් වැදිච්ච ගතියක්, අසරණ වෙච්ච ගතියක්, දිශාවක් යා යුත්තේ මෙන්න මේ දිශාවට, අහවල් දිශාවට කියලා හිතාගන්න බැරි තත්ත්වයක් තමයි යාගේ හිතේ තියෙන්නේ. ඔන්න ඔය தත්ත්වය තමයි විචිකිච්ඡා සහිත හිත කියලා බුදුහාඳුරු උපමාවකින් පෙන්නන. විචිකිච්ඡා නීවරණය පෙන්නන තැන. අපේ හිතෙත් ඔය වගේ දෙගිඩියාව පහළුනහම විචිකිච්ඡාව පහළුනහම ඉතින් හරි අමාරුයි ඉස්සරහට ගන්න. ඒක හිරවීමක් සිද්ධ වෙනවා. යන්නේ නම් නැහැ. සම්පූර්ණයෙන් මම්මුලා වෙලා ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නිශ්චයක් කරගන්න විදිහක් නැහැ. එතකොට නිකන් හිතේ මොකක්වත් වැඩෙන්නේ නැහැ. මොකද එතන හිර වෙලා තියෙන්නේ හිත. ඊළඟට සික්ඛායකංකති විචිකිච්ඡති නාදිමුච්ඡදින සම්පසීදති කියලා තවත් චේතෝ කීලයක්. නැත්නම් අර වගේ හිතේ ඒ කසල ගොඩ ගැසීමක්, හිත නිකන් ඔහෙ හිරවීමක්, ගුණයක් වඩා ගන්න බැරි වඳ භාවයකට පත්වීමක් ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශික්ෂාව කෙරෙහිම තියෙන සංඛාව සැකය. කියන්නේ ගත යුතු මාර්ගය, දැන් අපි වඩන මාර්ගය, කරන භාවනාව, තමන්ගේම සීලය, මේ ශික්ෂාවන් කෙරෙහි අපේ හිතේ විශේෂයෙන් පහළ වෙන්න පුළුවන් සැකය. දැන් ධර්මයේ කෙරෙහි කියවහම මේක කොටසත් ඉතින් දහමටත් අයිති. නමුත් විශේෂයෙන්ම මෙතනදී තමන්ගේම ශික්ෂාව. දැන් අපිට අපි වඩන භාවනාව ගැන හොඳ විශ්වාසයක් නැති තාක් අපි ඉතින් එක එක දේවල් හොස්සේ යනවා. මොකද තමන්ගේ ශික්ෂාව ගැන තාම ප්‍රමාණවත් තරමේ හැඟීමක් නැහැ. තමන්ගේ ශික්ෂාව තාම හොඳට විශ්වාසයෙන් කරන ගතියක් නැහැ. ඒ ගැන නිශ්චයකට පැමිණලා නැහැ. ඒ හින්දා අරක කරා නම් හරිද, මේක කරා නම් හරිද, මං කරන දේ හරිද, නැත්නම් මං කරන දේ වැරදිද කියලා හිතේ දෙගිඩියාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොටත් හිර වෙනවා. මොකද මේ ශික්ෂාව දැන් පුරන්න හිතෙන්නේ නැහැ. මොකද හරිද දන්නේ නැහැ. කරාට මොකද මේක හරිද දන්නේ නැහැ. හිතේ තියෙන දෙගිඩියාව මේ තමන්ගේ ශික්ෂාව ගැන තරම් මේ විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි තව තව ශාස්ත්‍රඥ වහන්සේලා හොයාගෙන යන්න පුළුවන්, තව තව ගුරුවරු හොයාගෙන යන්න පුළුවන්, තව තව පොත් බල බල ඒවයි මීට වඩා හොඳ එකක් තියෙනවද කියලා හොයන්න පුළුවන්. මොකද මේ තමන්ගේ ප්‍රතිපදාව ගැන, තමන්ගේ ශික්ෂාව ගැන, තමන් වඩන මාර්ගය ගැන තාම තමන්ට විශ්වාසය ගොඩනැගිලා නැහැ. මේක මයි මාර්ගය, මේකමයි මම තවදුරටත් දියුණු කරන්න ඕනේ, නැති වෙන කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ, මේකමයි මට ස්ථිරයි මාර්ගය කියන තරමට අපිට තාම අපේ ප්‍රතිපදාව ගැන විශ්වාසයක් නැත්තම් ඉතින් අනිවාර්යෙන්ම ඉතින් අපි වෙන වෙන දේවල් හොය හොයා බල බලා එක එක්කෙනාගේ මූණ බල බලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම සෝතාපන්න මට්ටමේදී තමයි දුර වෙනවා කියන්නේ. ඒත් එක්ක ඉතින් අපි එක එක්කෙනාගේ මූණ බල බලා යන ගමනක් තමයි තියෙන්නේ. මොකද තාම විශ්වාස නැහැ මම දන්න දේ, මම කරන දේ හරිද කියන එක ගැන එච්චරම විශ්වාසයක් නැහැ. ඉතින් ඒ නිසා හැම තිස්සෙම ඉතින් අනුන් දිහා බලන ගතියක්. තව තව තැන්වල තව තව හොඳ දේවල් තියෙනවද කියලා විමසන ගතියක් තියෙන්න පුළුවන්. සික්ඛාය කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ හිත, ඒ වගේ අර විචිකිච්ඡා පහළ වීම නිසා හිතේ নানা ප්‍රකාර සංඛාවන් පහළ වීම නිසා සැක පහළ වීම නිසා හිත නිකම්ම නිකන් හිර වෙන ආකාරය, අතරමං වෙන ආකාරය, යන එනම නැති වෙන ආකාරයෙන් එහාට යා ගන්න බෑ. හිත එතනම නිකන් වඳ භාවයකට පත්වීම, කිසිම ගුණයක්ින් එහාට වඩා ගන්න විදිහක් නැ මේ මෙබඳු පස් ආකාරයක මේ චේතෝ කිහිල හිතේ හටගත්තා. කියන්නේ පස් ආකාරකින් හිත වඳ වෙලා, පස් ආකාරකින් හිත සම්පූර්ණයෙන්ම මොකක්වත් කරගන්න බැරි තත්වයකට පත් වෙලා එක තැන හිර වෙලා, එක්කෝ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි සැකයක්, එක්කෝ ධර්මයේ කෙරෙහි සැකයක්, එක්කෝ සංඝයා කෙරෙහි සැකයක්, එහෙම නැත්නම් තමන් වඩන මාර්ගය, ශික්ෂාව, ප්‍රතිපදාව කෙරෙහි සැකයක්, එහෙමත් නැත්නම් තමන් ඇසුරු කරන සියලු දෙනා කෙරෙහි, ඒ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා කෙරෙහි නිතරම හිතේ තියෙන්නේ කුපිත බවක්, තරහවක්, අප්‍රසාදයක්, ඒ අයට අයහපතක් වේවා කියලා පැතීමක් තමයි හිතේ. මේ බඳු තත්ත්වයක් නම් හිතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන මෙතන පුදුම හිරවීමක් තමයි තියෙන්නේ. ඉන් එහාට යා ගන්න හරි අමාරුයි. ඒ තුල හිත නිකන් වඳ භාවයකට පත් වෙනවා, ගුණයක් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒතොර මේ සැකය නිසා
අපේ හිත කතරම්නම් ඒ බඳු ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවාද කියලා ඉතින් ඒ අනුව ටිකක් උතුරට හිතා ගන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම මේක දුරු කර ගන්න. ඉතින් ඒක එකතකින් පොඩ පොඩ කර යුතු කාරණයක් කියලා කියන්න පුළුවන්. මොකද එක පාටම සියලු සැක දුරු වෙන එකක් නැහැ. අපි පොඩ පොඩ මේ දහම ප්‍රගුණ කරන්න ගන්න වෙනවා මේ සැක ටික දුරු වෙලා යන්නත්. දැන් සමත භාවනාවක් යෝගාචරයේ කරනකොට ත්‍යාගයේ తాවකාලිකව මේ සැක දුරු කරන ප්‍රතිපදාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මූල කමඨහනක් ඉදිරිපත් කරගෙන මේ කමඨහන වඩනකොට නැවත නැවත හිතේ අරමුණු නැංවීම අපි කියන විතක්කයක් කියලා. අපිටම අපි ආනාපාන සතියක් වඩනවා. ඒ ආනාපාන සතිය වඩනකොට ආශ්වාසයට හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. ආයත ආශ්වාසයට හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. මේක විතක්කයක් කියලා කියනවා. අරමුණට සිත නැංවීම. හැබැයි ඊට පස්සේ හොඳට මේ අරමුණ විමසලා බලනවා. හරිනේ අතගාලා බලනවා වගේ හොයලා බලනවා මේ අරමුණ ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්න. ඒකට කියන විචාර කියලා. ඒතර මෙන්න මේ විචාරය කියන එක ඒ මොහොතේදී හිතේ හට ගන්න පුළුවන් විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි. මොකද මේ අරමුණ ස්ථිරයි. දැන් මේ ආවේ ආශාසයක්මයි. මේක ප්‍රශාසය නෙමෙයි. කියලා අර දෙගිඩියාවට ඉඩක් නැහැ මේ ਵਿਚාරය හොඳට සිද්ධ වෙනකොට. ඒතර ඒ ආශාසය හඳුන ගන්නවා. ආශාසය ප්‍රශාසයෙන් වෙන් කරලා හඳුන ගන්නවා. හිතේ කිසිම දෙගිඩියාවක් නැහැ. ඒතර යාර ස්ථිරයි. මේක මේ ආශාසයමයි. මම පටලෝ ගත්තේ නැහැ. මේ ලාවේදී මම අසහියක් අසතියක් ඇත්තේ නැහැ. හොඳට සතිමත් බවකින් මේ අරමුණ ස්ථිර වශයෙන්ම මේක ආශාසයමයි කියලා ඔන්න නිශ්චයකට පැමිණුණා. ඊළඟ ප්‍රස්වාසය නම් ඔන්න මේක ප්‍රස්වාසයමයි කියලා නිශ්චයකට පැමිණුණා. ආයතෝට යාට කිසිම සැකයක් නැහැ මේ මොහොතේදී මේ හිතේ. සක්මන් භාවනාවේදීත් ඒ වගේමයි. අපි හිතමු අපි වම දකුණ කියලා සක්මන් කරනවා නම් වම් පාදයේ පොළවේ වදිනවා. ඒ අවස්ථාවේදී ඔන්න වම කියලා හඳුනගත්තා. දකුණු පාදයේ පොළවේ වදිනවා. එතකොට ඔන්න දකුණ කියලා හඳුනගත්තා. ඉතින් එතකොටත් ආයි කිසිම සැකයක් නැහැ මේක ස්ථිර වශයෙන්ම මේක වම් පාදයේමයි. මේක දකුණු පාදයේමයි. තාම මේ සම්මුතියක තමයි ඉතින් අපි කතා කරන්නේ. නමුත් මේ සම්මුතිය පැටලවගෙනත් නැහැ. ඒතර යාට ස්ථිරයි. මේ පැටලිලා නැහැ. නිකන් ඔහෙ ගිරව් කියනවා වගේ වම දකුණ කියාගෙන යාමකුත් නෙමෙයි. ඒතර මේ කායික වශයෙන් යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා, ඇවිදීමක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට වම් පාදයේ දැන් පොළවේ ස්පර්ශ වෙලා තිනවා, ගැටිලා තිනවා. ඒක වම වශයෙන්ම හොඳට හඳුනගෙනත් තියෙනවා. හිත දෙගිඩියාවක් තුල හිරවීමක් නැහැ. හොඳටම ස්ථිර වෙලා තහවුරු වෙලා මේක මේ වම් පාදයේමයි පොළවේ වැදිලා තියන්නේ කියලා හිතට හොඳට තහවුරු බවක් ස්ථිර බවක් ස්ථිර සාර බවක් ඇතිලා තියෙනවා. මෙන්න මේ ਵਿਚාරය කියන ඒ කුසලතාවය අරමුණ සොයා බැලීම නිසා ඒ අපේ හිත තුළ විචිකිච්ඡා දුරු කරන්න හේතු වෙනවා. ඒතර මෙන්න මේ විතක්ක ਵਿਚාර කියන අපි කතා කරන්නේ ධානාංග නැත්නම් සමාධියංග වල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග අතර ਵਿਚාරය කියන එක හොඳට අපේ හිතේ වැඩ කරනවා නම් ඒ සමාධියංගය හොඳට අපේ හිතේ වැඩ කරනවා නම් එතනින් විචිකිච්ඡා බැහැර කරන ගතියක් තියෙනවා. ඒතර නීවරණ පහ ඒ අවස්ථාවේදී යටපත් වෙන්න මේ ಗುಣ පහක් සමාධියංග පහක් අපි වඩන්න සිද්ධ වෙනවා. ඒතර ਵਿਚාරය කියන ගුණය තමයි මෙතෙන්දී අපිට විශේෂයෙන්ම මතු කරන්න අවශ්‍ය. මේ ਵਿਚාරය කියන ගුණය අරමුණ හොඳට සොයා බැලීම කියන හැකියාව ඒ කුසලතාවයේ හිතේ බලපවත්නා තාක් පටලැවිලි නැහැ. හිතේ එතෙන්දී හොඳට නිශ්චයකට හිත යනවා. හිතට හොඳට ස්ථිර වෙනවා. අනිත් දේවල් ගැන කල්පනාවක් නැහැ. දැන් මම හිටියද, මම ඉඳීවිද, මේ භාවනාව හරිද, ඒ ගැන මොකක්වත් කල්පනාවක් නැහැ. මේ ආශ්වාසය දැනගෙන තියෙනවා. දැන් මේ මොහොතේදී මේ ප්‍රත්‍යක්ෂලා තියෙන ආශ්වාසය කියලා එක නිශ්චයකට පැමිණලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ප්‍රතිපදාව වඩද්දී එකපාර්ට සියල්ල විසඳන් ඉන්න සියල්ලට මේ පිළිතුරු ලබාගෙන වඩනවා වෙනුවට දැන් මේ මොහොතේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක්තරා අන්දමක උපක්‍රමශීලීව තමයි මේ ප්‍රතිපදාවක් හරහා විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න සිද්ධ වෙන්නේ. අපිට එකපාර්ටම බෑ මේ ආර තීපු සියලුම ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න. ඒ වෙනුවට අපි නිකන් වෙන පැත්තකින් පටන් ගන්නවා මේකට විසඳුමක් ආරම්භ කරන්න. දෙන්න ආරම්භ කරන්න පටන් ගන්නවා වෙන පැත්තකින්. දැන් උදාහරණයක් වශයෙන් අපිට අපේ හිත දිහා බැලුවම নানা ප්‍රකාර දේවල් හිතේ පහළ වෙනවා. අපි තුමු අතෝරක් නැතුව සිතුවිලි පහළ වෙනවා. අතෝරක් නැතුව හිත කියවනවා. ප්‍රපංච කරනවා. ඉතින් අපිට එකපාරටම මේක නවත්ත ගන්න බෑ හිත දිහා බලලා.
හිත දිහා බලලා ඍජුවම මේ ප්‍රපංච නතර කිරීමක් කරන්න බෑ මොකද ඒ තරම් ශක්තියක් නැහැ එහෙනම් අපි කායानुපස්සනාවකින් පටන් ගන්නවා තියා මේ වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා එහෙම නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය කියලා මේ කායानुපස්සනාව දිනු කරන්න කයට හිත ගැනීමක් කරන්න නමුත් මේකේ ප්‍රතිඵලය වෙන්නේ කාලයක් හොඳට මේ කය පිළිබඳව දැනුවත් වෙන්න අර හිතේ හටගත්ත নানা ප්‍රකාර සිතුවිලි নানা ප්‍රකාර ප්‍රපංච වටවලල්ලේ යෑම ඒ සියල්ල ටික 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 බැහැර වෙන්න දුර්වල වෙන්න පටන් ගන්නවා අන්තිමට සම්පූර්ණයෙන්ම හිත නිශ්ශබ්ද වෙන්නත් පුළුවන් කියන්නේ මෙතන විසඳුමක් තියෙනවා නමුත් එකපාරට අපිට තර්කානුකූලව හිතා ගන්න බෑ කොහොමද මේ කයට අවධානය ගැනීම තුල හිත නිශ්ශබ්ද වෙන්නේ කියලා ඒක දහම 90 කරපු කෙනාට තේරෙන්න ගන්නවා නමුත් නිකම්ම තර්කානුකූලව හිතා ගන්න අමාරුයි නමුත් ප්‍රතිපදාවක් වශයෙන් ශික්ෂාවක් වශයෙන් ඒක පුරන්න ඒ තුල කාලය ගත කරන්න ඒ වගේම ඒකාතකින් ඒකට අවධානය යොමු කරන්න මූලිකත්වය දෙන්න මේ හිතේ හට ගන්න මේ සැකසංකා දුරු වෙලා හිත හොඳට ස්ථිරසාර වශයෙන් අරමුණක පිහිටන්න එහෙනම් මේ භාවනාවක් හේතු වෙනවා සමත භාවනාව ගැන එතකොට අපි මේ කතා කළේ සමත භාවනාවකදී වුණත් එහෙනම් යෝගාචරයෙකුට මේ අරමුණ හොඳට ස්ථිර වශයෙන් දැන ගැනීම තුල ඒක සොයා බැලීම තුල ඒ තුල හොඳ ධම්ම විචයක් පැවැත්වීම තුල ඇත්තටම මේ විචිකිච්ඡාවට తాවකාලිකව යම්කිසි ප්‍රහාණයක් කරන්න පුළුවන් ඊට පස්සේ ඇත්තටම මේ දැන් මේ විචිකිච්ඡාව එක එක මට්ටම් වලින් කතා කරන්නත් පුළුවන් එක පැත්තකින් හිතේ ඇති වෙන දෙගිඩියාව සැකය ව්‍යාකූලත්වය තීරණයක් ගන්න නොහැකියාව ඒක එක තැන් වලින් මේ විදිහට එතකොට කතා කරන්න පුළුවන් දැන් ඊට පස්සේ මේ දැන් තවත් තැනක බුදුරජාන් වහන්සේ මේ විචිකිච්ඡාවට උපමාවක් දෙනවා මේ මූණ බලන වතුරේ මූණ බලද්දි සිද්ධ වෙන්න පුළුවන් තත්වයක් ගැන. දැන් මේ නීවරණ පහ එක එක විදිහට බුදුරජාන් වහන්සේ හඳුන්ලා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට උවමනා වෙනවා වතුරේ මූණ බලන්න. දැන් කණ්ණාඩියකින් මූණ බලනවා වගේ ඉතින් ගම්ස කෙනෙක් එබිලා බැලුවාම නිශ්චල වතුරක ඒ වතුර හොඳට පැහැදිලි නම් නිශ්චල නම් හොඳට ඉතින් මේ මූණේ පැහැය මූණේ ස්වභාවය ඒ ඡායාව ඒ වතුර තුළ හොඳට නිරූපණය වේවි. ඒතර මේ හොඳටම ඒ ඡායාව වතුරේ නිරූපණය වෙන්න නම් නම් මේ වතුර නිශ්චලව තියෙන්න ඕනේ. වතුර හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ. පැහැදිලිව තියෙන්න ඕනේ. එහෙමනම් තමයි එතකොට මේ අපේ මූණ බලා ගන්න පුළුවන්. ඉතින් කාමච්ඡන්දය එහෙම උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ හරි නිකන් මේ වතුරට පාටක් එකතු කළා වගේ. මේ නිකන් වර්ණ ගැන්විලා තියෙනවා. අපි දුන්න නිල් පාටක් දැම්මා. නිල් ටිකක් මේකට හැලුවා. එතකොට දැන් මේ වතුර සම්පූර්ණයෙන්ම නිල් පාටට දැන් ඉතින් මූණ පේන්නේ නැහැ. දැන් විචිකිච්ඡාවට පෙන්වන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ මඩ වෙච්ච වතුරක් තියෙන්නෙත් මේ අඳුරේ. වතුරත් මඩ වෙලා ඒ වගේමයි මේක අඳුරේ තියෙන්නේ. ඉතින් ඒතකොට කොහොමත්ම මූණ පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ වැඩක් ගන්න බෑ මේ මඩ වතුරක් තියෙන්නේ කලුවරේ. කලුවරේ තියෙන මඩ වතුරක් වශයෙන් පෙන්නනවා මේ විචිකිච්ඡා සහිත හිත. ඒකෙම උන බලා ගන්න කිසිම හැකියාවක් නෑ. අපිට අපි ගැන තේරෙන්නේ නෑ. මොකද්ද වෙන්නේ කියලා ආතප්පාතක් නිසි තත්ත්වයක් තමයි ඒ මට්ටමේ තියෙන්නේ. එතකොට මේ යෝගාවචරයේ විචිකිච්ඡාව දුරු කරගන්නේ කොහොමද? අර අපි කතා කළේ එතකොට මේ මුලින්ම සමත භාවනාවක් මුල් කරගෙන తాවකාලික විචිකිච්ඡාව යටපත් වීමක් ඒ තමයි විශේෂයෙන්ම කියනවා නම් ඒ ਵਿਚාරය කියන ගුණය සොයා බැලීම අපේ හිත තුළ බලපැවැත්වීම හැබැයි විපස්සනාවකින් තමයි ඉතින් මේක සෑහෙන ගැඹුරකට අවබෝධයක් කරහා දුරු වෙන්න පටන් ගන්න. ඉතින් ඒකට ප්‍රතිපදාවක් වශයෙන් සීල සමාධි ප්‍රඥා කියලා ඒ ප්‍රතිපදාව තමයි අපිට ගන්න වෙන්නේ. ආරෂ්ඨාංග මාර්ගය හරහා තමයි මේකේ යන්න වෙන්නේ. ඒතර එහෙම යනකොට උදාහරණයක් වශයෙන් මේ සක්කාය දිට්ඨියත් එක්කම වගේ තමයි මේක අයින් වෙන එක පටන් ගැනීමක්. නැත්නම් මේ සක්කාය දිට්ඨිය දුර්වලන තමයි විචිකිච්ඡාව ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. මොකද අර මේ විචිකිච්ඡාව අපි අර කලින් කතා කරා වගේ හට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන මම කේන්ද්‍ර කරගෙන කල්පනා කරද්දී
එතනින් තමයි අපි සම්පූර්ණයෙන් පටලවා ගන්නෙ. එතනින් තමයි අපි සම්පූර්ණයෙන්ම දෙගිඩියාවලට වික්ෂිප්ත භාවයකට අවුල් වීමකට යන්නේ. දෘෂ්ටි ජාලාවක පැටලෙන්නේ මොකද? මම කේන්ද්‍ර කරගෙන, කෙනෙක් මූලික කරගෙන, තැනත් එක් හදාගෙන, ආත්ම දෘෂ්ටියක් තනාගෙන තමයි අපි වාසය කරන්නේ. නමුත් විපස්සනාවක ඔන්නයේ ආත්ම දෘෂ්ටියට සෑහෙන්න පහරක් වදිනවා ඒ ප්‍රතිපදාව වඩන්න වඩා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි කෙනෙක් ධාතුමනසිකාරයක් වඩනකොට එයා පටන් ගන්නෙ නම් කෙනෙක් භාවනා කරනවා, පුජ්ජලෙක් භාවනා කරනවා, සත්වෙක් භාවනා කරනවා, මම භාවනා කරනවා කියලා තමයි. හැබැයි මේ ධාතු ලක්ෂණ දිහා තමයි බලන්නේ. දැන් යාට වෙන වෙන දේවල් කල්පනා කරන දන්නේ මේ ධාතු ලක්ෂණ ගැන අවධානයක් යොමු කරනවා. අපි තුම අභ්‍යන්තර වශයෙන් තියෙන මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකිනවා. තද ගතියක්, නළු ගතියක්, කුණුසුමක්, සිසිලක්. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ අත්දකිමින් වාසය කරද්දී පුර ඒ කටයුත්තට වැඩි අවධානයක් යොමු කරද්දී මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තුල වාසය කරද්දී ඒක හඳුනාගනින්දී යෝගාවචරයට අර මම හදාගන්න වෙලාවක් නැති වෙනවා. කෙනෙක් පුජ්‍යලෙක් හදාගන්න තනාගන්න වෙලාවක් නැහැ. මොකද ධාතුන් ක්‍රියාත්මක කරන හැම තිස්සෙම මොහොතක් මොහොතක් පාසා මේක වෙනස් වෙනවා, හට ගන්නවා, ආය නැති වෙනවා, ආයෙත් හට ගන්නවා, ආය නැති වෙනවා, වෙන වෙන ධාතුන් ඉස්සරහට එනවා, ඒවා හඳුන ගන්නවා, ආයෙත් තව ධාතුන් ඉස්සරහට එනවා, ඒකත් හඳුන ගන්නවා. නිතරමතර මේ ධාතු ක්‍රියාකාරීත්වයක් කය තුල සිද්ධ වෙනවා. දැන් ඒක බලනකොට වෙන වැඩක් නැහැ යෝගාවචරයට. දැන් ඉතින් අර මම හදාගන්න වෙලාවක් නැහැ. කෙනෙක් හදාගන්න වෙලාවක් නැහැ. මේ දෘෂ්ටිගත සිත් හදාගන්න අවකාශයක් නැහැ. මොකද මේ ධාතුන් නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒක බැලීමේ වගකීමක් යෝගාචරයට තියෙනවා. අන්තිමට මොකද වෙන්නේ? යෝගාචරය තුළ අවබෝධයක් ඇති වෙනවා. ආ මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ. මේ කය කියලා කියන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් නේ. මෙතන නැහැ මේ එකක් අස්සෙවත් තැනැත්තෙක් නැහැනේ. මේ කය අස්සේ තැනැත්තෙක් නැහැනේ. කය අස්සේ පුඤ්ඤලයක් නැහැනේ. මේ තරම් ශීඝ්‍ර වෙනස් වෙන මේ ධාතු ක්‍රියාකාරීත්වයක් අස්සේ මම කොහොමද ඉන්නේ? පුඤ්ඤල භාවයක් කොහෙද තියෙන්නේ කියලා එනම් ගැඹුරකින් මේ සංසිද්ධිය දැකලා ප්‍රත්‍යක්ෂ වෙලාම යාගේ හිතේ අර සක්කාය දිට්ඨියට යම් පහරක් වදිනවා. ඒ වගේම මේ ධාතු ක්‍රියාකාරීත්වයේ දකින සිත් පරම්පරාව ඒ මානසික தත්ත්වේ නැත්නම් ඒ චේතසික මට්ටම ඒකත් එතකොට හැර ඒ චේතසික මට්ටමත් ඒ මානසික මට්ටමත් ඒකට ලක් වෙච්ච අර ධාතු ක්‍රියාකාරීත්වයත් හැර මෙතන කොහෙද සත්වේ පුඤ්ජලයක කියලා අර නාම රූප පරිච්ඡේදයක් එයාගේ හිතේ හට ගන්නත් පුළුවන්. අවබෝධයක් වශයෙන් පහළ වෙන්නත් පුළුවන්. මෙතන මේ නාම ක්‍රියාකාරීත්වයකුත් රූප ක්‍රියාකාරීත්වයකුත් හැර මෙතන කොහෙද මේ සත්පුඤ්ජල භාවයක් කියලා හඳුන ගන්න පුළුවන්. යෝගාචරයේ හිතේ ඒ අර එකාතකින් දෘෂ්ටියෙන් කඩලා යන්න ඉඩ තියෙනවා. තිබිච්ච සක්කාය දිට්ඨිය යම් තාක් දුරකට බෙදෙන්න ඉඩ තියෙනවා. දැන් ඒ බඳු සක්කාය දිට්ඨිය දුර්වල වෙච්ච මට්ටමකදී ඒතර මම මූලික කරගෙන කල්පනා කිරීම නම් සෑහෙන අඩු වීමක් තමයි දැක ගන්න පුළුවන්. මොකද මේ අපි මම හද හදාන යන්නේ ඉන්න මම වෙනුවට හදන මමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. විටින් විට මම හදනවා. තැනැත්තෙක් ගොඩ නගනවා. ඒ රූපවලට ඇලිලා රූප තුල බැහැගෙන රූපවලට බැඳිලා රූප උපාදාන කරගෙන මම හදනවා. වේදනාවට බැඳිලා වේදනාව උපාදාන කරගෙන මම හදනවා. සංඥාවලට බැඳිලා සංඥා උපාදාන කරගෙන කෙනෙක් හදනවා. අපි තැනැත්තෙක් හදනවා. මමෙක් හදනවා. සංස්කාර උපාදාන කරගෙන අපි කෙනෙක් හදනවා. විඥාන උපාදාන කරගෙන කෙනෙක් හදනවා. හතර මේ මම හදාගන්න අස්මිමානයක් තනාගන්න විදිහක් නැහැ. උපාදානයක් නොවේ. උපාදායාතිකෝ ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. ඒක එක ඉතාම ලස්සන ඉතාම වටිනා ප්‍රකාශයක්. මේ ආනන්ද සාමින් වහන්සේට මේ පුන්නමන්තානි පුත්තු සාමින් වහන්සේ දීපු අවවාදයක්. උපාදායාතිකෝ ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. කිංච උපාදාය රූපං උපාදායාතිකෝ ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. වේදනා උපාදායාතිකෝ ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. විදිහට බුදුර මේ ඒ අවවාද කළා තියෙනවා පුන්නමන්තානි පුත්තු සාමින් වහන්සේ. ඉතින් ආනන්ද සාමින් වහන්සේ පුදුමාකාර කෘතවේදීත්වයකින් ඒක මතක් කරනවා. ඒතර මේ මොකද්ද ප්‍රකාශය? මේ හැමතිස්සෙම උපාදාන සහිත පරිසරයක තමයි මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් ගොඩ නැගෙන්නේ. හැබැයි අපි අර ධාතු මනසිකාරයක් වඩන පරිසරයේදී ඒ කාර්යයේදී විපස්සනාවේදී දැන් මේ උපාදාන වීමක් නැහැ. මේක විමසා බැලීමක් සිද්ධ වෙන්නේ.
පරාමර්ශනයක් නෑ සිද්ධ වෙන්නේ සම්මර්ෂණයක්. හොඳට මේ දේවල් දිහා විමස විමසා බැලීමක් සිද්ධ වෙන්නේ ඒක ග්‍රහණය කරගන්න අස්සර රිංග ගන්න මම කියා ගන්න දැන් විදිහක් නෑ මොකද මේ විමසීමක් තියෙන අඩියක් පස්සට අරන් බලන බැලීමක් තියෙන. එහෙමත් නැත්නම් යම් කිසි පරතරයක් පවත්වාගෙන කරන විමසීමක් තියෙන සතියෙන් කරන විමසීමක් තියෙන. මුළු සතිපට්ඨානය පුරාම ඒක එතන තියලා බලන බැලමක් තියෙන. ඒක අසර රිංගගෙන ඒක ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන කරන පරාවර්ෂණයක් නෙමෙයි. ඒ වෙනුවට ඒකෙන් අඩියක් පස්සට අරගෙන ඒක දිහා නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනා වගේ බලන බැලමක් තියෙන. පරතෝ බැලමක් තියෙන. ඉතින් ඒ නිසා තර මේ මෙබඳු නිවැරදි ක්‍රියාවලියක් මේබඳු සම්මර්ෂණයක් සිද්ධ වෙන්න විශේෂයෙන් මේ මම තනා ගන්න කෙනෙක් හදා ගන්න පුඤ්ජල භාවයක් හදා ගන්න යෝගාචරයට අවකාශයක් නැහැ. ඉතින් ඒ නිසා අන්න සක්කාය දිට්ඨිය යම් පමණක බිඳ වැටීමක් දුර්වල වීමක් තමයි වෙන්නේ. දැන් එහෙම වෙන්න දැන් එතකොට යෝගාචරයට අවබෝධ වෙනවා නම් මෙතන කෙනෙක් නැහැ, පුඤ්ජලයක් නැහැ, සත්වයක් නැහැ. හැබැයි අවිද්‍යාව සහිත පරිසරයක තමයි කෙනෙක් හැදෙන්නේ. මමෙක් හැදෙන්නේ, පුඤ්ජලයක් හැදෙන්නේ. ඉතින් ඒ විදිහට කෙනෙක් අවබෝධ වෙනවා නම් අර කරපු කල්පනා සියල්ලම තේරුමක් නැහැ කියලා ඊළඟට තේරෙන්න පුළුවන්. කියන මම හිටියාද මම නැද්ද මම හිටියේ නැද්ද මම මොන විදියටද හිටියේ නැත්නම් මම දැන් ඉන්නවද මම දැන් නැද්ද මට දැන් කොහමද තේ විදිහේ නැත්නම් අනාගතය ගැන මම අනාගතේ ඉන්නවද මම අනාගතේ නැද්ද ඉතින් මේ වගේ කරන්නේ සියලු කල්පනාවන් තේරුමක් නැති කල්පනාවන් වෙන්න පුළුවන් මොකද මේ මම ඉන්නවා කියලා ගැනීමක් විතර මූලික වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ ආත්ම දෘෂ්ටියකින් කරපු කල්පනාවන් තමයි මේ ඇති වෙලා තියෙන්නේ ඒ හරහායි අර ඔක්කොම සැකසංකා විචිකිච්ඡා පහළ වෙලා තියෙනවා. දැන් එතකොට යෝගාචරයට දෙනවනම් මේ මූලික වශයෙන්ම මේ පදනමම තේරුමක් නැහැ. ආත්ම දෘෂ්ටිය කියන්නේම නිකම්ම නිකම් නිෂ්ඵල දෙයක්. හිස් දෙයක්, ශූන්‍ය දෙයක්. එතනම වරද්දිලායි තියෙන්නේ. කියලා එයාට තේරෙනවා එහෙනම් මේ කල්පනාවන් එකක්වත් වැඩක් නැහැ. ඒවා කිරීම තුළ තවත් නිකම් පැටලවිල්ලක් සිද්ධ වෙන්නේ. මේ ආත්ම දෘෂ්ටියක් මත පිහිටාගෙනයි කල්පනා කරලා තියෙන්නේ. ඒ පිහිටාගත්ත පදනමම තේරුමක් නැත්තම් ආත්ම දෘෂ්ටියම හුදෙක් නිෂ්ඵල දෙයක් නම් හදාගත්ත අවිද්‍යාවෙන් තනාගත දෙයක් නම් එතනින් පහළ වෙන කල්පනා ගැන ඉතින් තේරුමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි මේ යෝගාචරයේ නිවර්දිව එතකොට විපස්සනා වඩද්දී අර සියලු මේ 16 ආකාරයක සැකසංකා ඒ නිවර්දේ පරිසම්පන්න ප්‍රතිපදාවක් නැත්තම් පරිසම්පන්න දර්ශනයක් හිතේ පහළ වෙන්න එයාට නිකන් ඒ දේවල් වල නිෂ්පලත්වය තේරෙන්න ගන්නවා කියලා. දැන් එයාගේ හිත යන්නේ මේ අවිද්‍යාව සහිත පසුබිම කරන කෙනෙක් තනා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අවිද්‍යාව නැති වෙලාවේදී එහෙම තනා ගැනීමක් නැහැ. ඒතර මේ මුළු ක්‍රියාවලියම එයා අවබෝධ කරගන්නවා. කොහොමද මේ ගොඩනැගිලා මේ අවිද්‍යාව මූලික කරගෙන මේ ටික ගොඩනැගිලා ආවේ? කොහොමද අවිද්‍යාව මූලික කරගෙන උපාදාන සිද්ධ වුනේ? සංස්කරණ කෙරිලා උපාදාන සිද්ධ වුනේ කොහොමද? කියලා ඒ මුළු ක්‍රියාවලිය හිත තුළ සිද්ධ වෙන ඒ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව තණ්හා මූලික කරගත්ත ඒ ක්‍රියාකාරීත්වය දකින්න එනම් මේ මුළු සංසිද්ධියම ලිහෙන්න ඉඩ තියෙනවා. ලිහෙන්න දැන් ඒකට කල්පනා කරනවා වෙනුවට එයාට උමනා වෙන්නේ ප්‍රපංච නොකර සිටීමක්. හිත නිශ්ශබ්ද කර ගැනීමක්. තවදුරටත් පැටලවෙන්න නොදී හිත සංසුන් කර ගැනීමක්. තමයි එයාට එහෙනම් අහුවෙන විසඳුම වශයෙන් ගන්න වෙන්නේ. ඒකම තමයි තව තව යාට සනාථ වෙන්න ගන්නෙ. මොකද ඒ විපස්සනාවක් වැඩෙන්න එහෙනම් හිතේ සංසුන් බවක්, සමාහිත බවක්, ප්‍රපංච වලින් තොරව වාසය කිරීමක්, පරිසම්පන්න අංගවල ගෙවී යාමක්, ක්ෂේවී යාමක් සිද්ධ වෙන්න එහෙනම් හිතේ සංස්කරණ අඩුවීමක් තමයි එහෙනම් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් ඒ විචිකිච්ඡාව දුරවීම කාතින් අපිට සමතේ මට්ටමේදී తాවකාලිකවත් විපස්සනාවකදී හොඳ ගැඹුරකින් මේ විචිකිච්ඡා ගොඩනගෙන ආකාරය හිත තුලම තේරුම් අර ගැනීමකින් ඒකට විශේෂයෙන්ම සක්කාය දිට්ඨියේ දායකත්වයේ තේරුම් ගැනීමකින් තමයි ටික ටික දුර වෙලා යන්නේ. ඒ වගේමයි එතකොට අපි මේ වඩන භාවනාවක්, මේ වඩන විපස්සනාවක් කෙරෙහි හොඳට විශ්වාසය තහවුරු වෙන්න. එහෙනම් බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසය පහළ වේවි. එතන කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් නෙමෙයි තථාගතයන් වහන්සේ වශයෙන් අපි තුල ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වේවි, සැකය දුරු වේවි. උන්වහන්සේ දේශනා කරපු ධර්ම පිළිබඳව සැකය දුරු වේවි. ඒ වගේමයි
ඒ වඩන මාර්ගයේ වඩන සංඝයා කෙරෙහි තියෙන සැකය දුරු වේවි. අපි වඩන ඒ ශික්ෂාව කෙරෙහි තමන්ගේම ප්‍රතිපදාව කෙරෙහි තියෙන සැකය දුරු වේවි. අනිත් එබඳු මාර්ගයේ ගමන් කරන අනිකුත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ප්‍රසාදයක් පහළ වේවි. ඉතින් අපි මේ සූත්‍රයේ ඇත්තටම ඉදිරිපත් කරන ක්‍රමවේදය ගැන තාම සතා කරේ නැහැ. අපි මේ මූලික වශයෙන් තාමත් ඕරම් භාගයේ සංයෝජන ගැන එකක් එකක් ගානේ තමයි ටිකක් මේ පැහැදිලි කරගෙන යන්නේ. ඉතින් මේ සූත්‍රය තුළ, ඒ කියන්නේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රය තුළත් සමතේ පූර්වංගම කරගත්ත ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙනවා. ඒවා අපි ඉදිරියට සාකච්ඡා කරමු. අද දවසේත් අපි මේ විශේෂයෙන්ම විචිකිච්ඡා මූලික කරපු සාකච්ඡාව තුළින් අපේ සිත් සතන් තුළ තියෙන විචිකිච්ඡාවත් දුරු කරගන්න අපිට මේ ධර්මදේශනා උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනා අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට අද ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යම්සේ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා වස්තාව ගන්න කියලා ආරාධනා කරනවා. එතකොට අර නිකම් ඇවිදීමක් තමයි වෙන්නේ. එතකොට නිකම් මේ අර කය ඇසුරු කරගෙන හවත්පස පෙත්තරන බවක් එක්ක ඇවිදීමක් කැනිරීක්ෂණය කරන්නේ ඇතුළතින්. එතකොට සිතුවිලි අර ඈත් වෙලා බොඳ වෙන සිතුවිලි කීපයක් වරින් වර එන එකත් ගොඩාක් ඈත් වෙලා තියෙන සියුම් මෙයාගෙන එකක්. ඊට පස්සේ කොහොම ස්පර්ශ වල කමටහන් වාර්තා ලියන්නකොට මේ ස්පර්ශ ගැන බලන්න කියලා ඒක සඳහන් කරන්න ඕනේ. එහෙම නම් يعني ඒක පොඩ්ඩක් මුලදී කරාට කමක් නැහැ. නමුත් ඉතින් පස්සේ ඔය මට්ටමේදී ඇත්තටම ස්පර්ශ දිහා නෙමෙයි ඇත්තටම බලන්න තියෙන්නේ හිත දිහා කියලා කියන්න පුළුවන්. يعني පාදයේ ස්පර්ශයට නෙමෙයි අවධානය යොමු කරන්න තියෙන්නේ. හිත දිහා බලගෙන සක්මන් කරා නම් එතෙන්දී වඩා හොඳයි. ඒ සයින්ස් එතකොට ඒ කියන්නේ ඉබේම ස්පර්ශ වලට යන්නේ හිතට යනවා. හිතට කියලා හිත සිතුවිලි පොඳ වෙලා තියෙන්නේ. එතකොට පොඳ වෙවි අනේකක් තියෙන. එතකොට ක්‍රියාවක් නම් නොකරන ඒක ඒ කියන්නේ නිහඬ බවක් ක්‍රියාවක් නම් නොකරන ඉබේවීමක් වෙනවා. සිද්ධවීමක් වෙනවා. හරි. ඒ වෙලාව එතකොට ස්පර්ශ කියන්නේ දැන් බැලුවත් ඒක බොඳ වෙන එකක් විතරක් කියලා තේරෙන එක බොඳ වෙවි යන්නේ එකක් එකට යන්නේ නැහැ. ඊට පස්සේ කකුල් වල ටිකකින් බර ගැටි ඇවිල්ලා සක්මන ටිකකින් නවතින. එතකොට මම ඉඳ ගන්නවා. ඔය දෙන්න නිකන් ඉන්නේ නැති තේන්නේ. ඔය ඉඳගෙන නිකන් ඉන්නේ නැති තේන්නේ. ඒ සෝන්ස් එතකොට ගොඩාක් වර ඉඳගෙන සමහරට ඔබ වහන්සේ මට උපදෙස් දුන්න විදිහට මට ඉබේම ඉඳ ගන්න එතෙන්ට යනවා. මම නැවතුන ගාම ඊට පස්සේ අර ගොඩාක්ම නිහඬ බවකින් තියෙනවා සතිකක් වෙලාවා. හරි. පරයන්කයට ගත්තාම පරයන්කෙත් අර ඒ විදිහටම නිහඬ බවෙන් පටන් ගන්න හුස්ම බලන්න යොමු වෙන්නේ නැහැ. කෙලින්ම නිහඬ බවකට තමයි යන්නේ. ඊට පස්සේ අර සිම් තිබුණා කාලයක් පරයන්ක වල ඉඳ ගන්නකොට අර හිස්තනින් නවතින්න හදන බවක්. ඒක දැන් සිවුම අඩු වෙනවා. මොකද ඒක දිගට පවත්වන්න බැරි වගේ මේ දැනෙනවා. ඒක පිළිඩාවක් හරහා දැනෙන්න කරන්න හදන දෙයක්. ඒක වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ ඒක කැඩෙනවා කියන එක. සිතුවිල්ලකින් හරි සිතුවිල් කීප් එකක් බොඳ වෙන දෙකක් තුනක් වෙලේ ඒ යමක් පවත්වන්න හදනවා හිස් බවක් හරි නිහඬ බවක් හරි ඒක කැඩෙනවා. ඉතින් ඒකට දැනුවත් වෙනකොට පරයන් කීපේ දෙක සියුම් වෙලා දැන් සියුම් වෙලා ගියා. ඒ කියන්නේ කැමැත්ත පොඩියට තිබුණේ කියලා. සියුම් කැමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ හිඳි ඔබ පාත්තනේ ඒකට දැනුවත් වෙනවා. මෙහෙම එක කැඩෙන එකක් කියන එකට දැනුවත් වෙනවා. එතකොට ඊට පස්සේ කිසිම දෙයක් කියන්නේ වචනයක් නැති මේක වෙන වචනකින් විස්තර කරන්න බැරි බවකට තමයි තියෙන්නේ. එහෙනම් තමයි පරයන්කේ තියෙන සංහාරත. ඒක හොඳයි. ඒ කියන්නේ කොහොමත් අපි කියන්නේ ඔය ඇති වෙන නිහඬතාවයට අපේ කැමැත්තක් තිබුණා කියලා තිය වරදක් නෑ. දැන් ඒකත් බුදුහාඳුරු අගේ කරලා තිනවා. දැන් ඔය පවිවේකාරාමෝ නිප්ප පංචාරාමෝ කියලා එහෙම දැන් අපි ඔය ඊයේ
කතා කළා මේ නිසරණේ මේ දවස්වල කරන මේ වැඩසටහනේදී ඉස්සරහටලන් තියෙන මේ සුඛ සෝමනස්ස සූත්‍රය කියන එකේදී බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් අර ඒ විපස්සනාවක ආශ්‍රයංශය කරන ප්‍රතිපදාවක පෙන්වන නැඹුරුවක් වශයෙන් හිතේ යොමු වීමක් වශයෙන් පෙන්වනවා ඒ නිෂ්ප්‍රපංචයේ තියෙන ඇල්ම. කියන්නේ හිත ප්‍රපංච කරන්නේ නැතුව සංසුන්ව තියාගන්න ප්‍රපංච වලින් තොරව තියාගන්න අපේ හිතේ උමනාවක් තියෙන එක වැදගත්. ඒ වගේමයි විවේකයට ඇලින ගතියක් විවේකයට බර වෙච්ච ගතියක් කියන්නේ රටේ නැති වැඩ පටලව ගන්න නැතුව කර්මාරාමතාවයකට යන්නේ නැතුව හිත නිකන් සංසුන් කරගෙන විවේකයෙන් සැහැල්ලුවෙන් හුදකලාව ඉන්න ඒ හිතේ තියෙන නැඹුරුවක් ඒකත් හොඳයි. දැන් ඔතෙන්දි කතා කරන්නේ හැබැයි ඊට පොඩ්ඩක් වෙනස් එකක්. ඒ කියන්නේ දැන් අපි ඇතම් විට මේ හිතේ ඒ ගොඩනැගෙන හුදකලාව තුලින් යම් සමාධියක් හැදෙන්න පුළුවන්. ඒ සමාධියට ඇලෙන්න පුළුවන්. ତର එතන එතන නිකන් අර හිත සමාධිගත වෙච්ච මට්ටමක්. නිකම්ම නිකන් අර සැහැල්ලු හුදකලාවකට වඩා සැහැල්ලු ප්‍රපංච නොකර සැහැල්ලුවෙන් වාසය කරන තත්ත්වයකට වඩා ඒ తත්වය අපි සමාධිගත කරන්න ගිහිල්ලා සමාධියක් හිතේ පහළ වෙලා ඒ සමාධියට දැන් හිත ඇලෙන්න පුළුවන්. මේ ඒක අපි වළක්වනවා. දැන් ඔය කියන විදිහට මේ සමාධියත් කැඩෙන සුළුයි. මේකත් මේ මම වීරයකින් මේ භාවනාවකින් ගත් එකක්. මේකත් මේ කැඩෙන බිඳෙන සුළුයි. එහෙනම් ඉතින් මේ භාවනාවත් අතරින්න ඕනේ. ඒතර මොකක්වත් නැහැ. හිත නිකන් සෑහළුවෙන් තියෙන එච්චරයි. ශුන්‍ය ස්වභාවයක් හිතේ තියෙන එච්චරයි. ඒතර මේ භාවනාවටවත් ඇලිලා නැහැ. ඒ සමාධියටවත් ඇලිලා නැහැ. ඒකත් මම කරාගන්න මගේ කරගන්න ඒ තුල ඒ ඒ ඒ තුලින් කෙනෙක් තනාගන්න ඒ මොකක්වත් නැහැ. මම ඒ පරයන්කේ තොමඩම් වර්තාව මේ ඉදිරිපත් කළාම මට උපදෙසක් ආවා. මෙහෙමයි මම සමතේ කියන මනස සමතේට බරයි. ඒ නිසයි මේ පරයන්කේදී මේ හුස්ම බලන්න මුලින්ම යොමු වෙන්නේ නැත්තේ. අනිත් එක සක්මනේදී ඒ කියන්නේ ස්පර්ශ මොනවාද වෙන්නේ ඒ වගේව බලන්න යන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ එහිඳ ඉස්සරහට යෑමක් වෙන්නේ නැහැ කියන එක තමයි වර්තා මේ උපදෙසක් හම්බුනේ. ඒ වුණාට මට දැන් අර කරනකොට තේරෙනසාර බොඳ වෙන එකකට හිත පවත් ගන්න බැහැ නික බොඳ වෙනකොට එකින් එහෙලට යන. ඒ කියන්නේ එතන ඉන්නේ නැහැ. හරි හරි. ඉතින් එතන එයාම කිව්ව එයාම වෙන්න පුළුවන් සෞචි කියන්නේ අර සුස්ම බලන් දැක්ක සමතේට බැරි හින්දා. නෑ නෑ දැන් උතන වෙලා තියෙන්නේ මෙහෙමනේ. දැන් ඔයා කාට හරි ඔය වார்த்தාව අලුතෙන් ඉදිරිපත් කරාම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉතින් එතන ඉඳන් තමයි යොමු කරන්න හදන්නේ. අතීතය දන්නේ නැහැ, ඉතිහාසය දන්නේ නැහැ, කොච්චර මාර්ගයක ඇවිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. එතන ඉඳන් උපදේශත් දෙනවා. ඉතින් දැන් මේ ආයි මුලින් ඉඳන් එන්න ඕනේ. ඔහොම කළා හරියන්නේ නැහැ. සමතයක් වඩන්න ඕනේ, විපස්සනාවක් වඩන්න ඕනේ. ඉතින් කියලා ආයි මුලට දානවා. නමුත් ඉතින් මෙතනදී දැන් හැමදාම ඉතින් මේ වැඩසටහනට සම්බන්ධනේ හින්දා කමඨාන් සුද්ධ කරන හින්දා ඉතින් මට ඉතින් පොඩ්ඩක් මේකේ ඉතිහාසය මට මතක තියෙන හින්දා මම දන්නවා ඉතින් දැන් මෙන්න මේ හරිය තමයි ඉන්නේ. ඉතින් ආයි ආශ්වාසය ප්‍රශ්වාසය බලන්න දෙයක් නැහැ. මෙතනින් මේ යන්න පුළුවන් කියලා ඉතින් කතා කරලා තියෙන ඉඳන් ඉතින් මම දානවා. ඒ නිසා එතකොට අපි දෙන්න උපදෙස් ආකාර දෙකක්. ඒ ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්න එක මට්ටමකින් මොකද ඉතිහාසය දන්නේ නැහැ. ඒ නමින් නමක් ගමක් දන්නේ නැහැ. කවුද මේ කතා කරන්නේ කියලා පොදුවේ උපදෙසක් දීලා තිනවා. මේ අරමුණේ හිත පිහිටන්නේ නැහැ. ඉතින් ඒ සමතය මදි. හරි මම කර එහෙම උපදෙසක් දීලා නමුත් ඉතින් අර ප්‍රති මේ කාලයත් තිස්සේ වඩපු ආකාරයේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන නිසා ඉතින් මම දන්න නිසා ඉතින් මම කියනවා දැන් ඕක වැඩන්නේ නැහැ. දැන් ඉතින් හුස්ම පැත්තක දාන්න දැන් හිත දිහා බලාගෙන යන්න සැහැල්ලුවෙන් යන්න කියලා ඉතින් මට කියන්න පුළුවන්. ඒ නිසා ඉතින් මෙතෙන්ද දෙන්නම හරි කියලා තමයි කියන්න වෙන්නේ. එතකොට මේ අනිත් එක දැන් මාද පරියන්කිත ගත්තා උනේ ඒ කියන්නේ ඒකත් සියුම් වුණා. දැන් ගොඩ සියුම් වෙනවා. ඒ කියන්නේ අර ස්වභාව සේරම සියුම් වෙලා හොයාගන්න බෑ. සිතුවිලිත් හොයාගන්න බෑ. ස්කෑන් වෙයි නිහඬ බව කිසි දෙයක් මට හොයාගන්න බෑ. සේරම අතර නිකස් දෙක වහන් ඉන්නවා වගේ. කිසි දෙයක් ගැන ඒ කියන්නේ මට අසරින්නක් හිතෙනවා. මොකක් කරුනේ ඉඳන් ඉන්නව ඉතරනේ වගේ කියන කුත් දානවා. ඒ තැනකට අද අත්දැක්කම නෑ කොහොමත් දැන් අපි ඉස්සරහට යන්න යන්න ඇස් ඇරිය අය ඇස් වැහුවයි කියලා ලොකු වෙනසක් තියෙන්න බෑ. හිත නිශ්චලව තියෙන්න ඕනේ. ඇස් ඇරියත් නිශ්චලයි ඇස් වැහුවත් නිශ්චලයි. බලන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් අපි විපස්සනාවක් වඩද්දී හැකියාව මතුවෙන්න ඕනේ. දැන් අපි ඇස් වහගන්නේ මොකද? ඇස් පෙනුනහම පේන දේවල් ඔස්සේ හිත දුවන නිසා ඔන්න ඇස් වහගත්තා. හැබැයි විපස්සනාවක් කරහා ගැඹුරකට යනකොට එතකොට පේන දේවල් ඔස්සේ හිත නොයා ඉන ගතියක් ඇති වෙන්න ඕනේ. හිත කැමති හුදකලාවට ඒ පේන දේවල් එක්ක මිශ්‍ර නොවි ඒවත් එක්ක කතන්දර ගොතන්න නැතුව
තමන්ගේ පාඩුවේ ඉන්න තත්ත්වයක් හිත තුල ගොඩ නැගෙන්න ඕනේ. එතකොටයි ඉතින් ඇස් ඇරියයි කියලාත් ගානක් නැහැ. ඒ නිසා තමන්ම නිකන් දැන් කොහොමත් අපි සක්මනේදී ඇස් අරගෙන සක්මන් කරන්න. හිතන්න දැන් අපි සක්මනක් කරනවා ඇස් අරගෙන හිත දිහා බලාගෙන. එතෙන්දි බලන්න හිත කොහෙවත් දුවන්නේ නැද්ද? හිත සංසුන්ද? හිත නිශ්ශබ්දද? හිත නිශ්චලද? එහෙමනම් ඉතින් ඒ පැත්තෙම තමයි යන්න තියෙන්නේ. ආයේ කකුලට හිත දාන්න උවමනාවක් නැහැ. ඒ වගේමයි වාඩි වෙලා එතෙන්දිත් බලන්න හිත ඕනනම් ඇස් දෙක පියාගෙන බලන්න ඉස්සෙල්ලාම හිත සංසුන්ද? හිත කොහෙවත් බැඳිලා නැද්ද? හිත මොකක්වත් උපාදාන කරලා නැද්ද? හිතේ සිතුවිලිත් එනවා යනවා හැබැයි ඒක එකක්වත් එක පැටලෙන්නෙත් නැද්ද? හිතේලියත් බඳ වී යනවද? ඊට පස්සෙත් ඔන්න හිත සිතුවිලිලුනුත් තොර වෙලා පූර්ණ නිශ්ශබ්දතාවයකට නිකන් සංසුන් බවකටපත් වෙනවද? එහෙනම් ඒ කියන්නේ අර ගමන හොඳයි. ඒසොන් සේකන් එතන දාගත්තට අර ඒ කියන්නේ තියෙන්නේ සිතුවිලිත් සියුම් ඈත් වෙනවා ඒක බොඳ වෙනවා වෙනසක් මට හොයාගන්න බැණියද බවේ එකම එකට එකතු වෙලා තියෙන ආවත් ඒ කියන්නේ ඒකත් එක්ක ඇලෙන්නේ නැති විදිහකට ඉන්න ගවත් තියෙන කියන අතර යනවා ඒ කියන්නේ එකට දැනුවත් වෙන එකක් තියෙන කිසි දෙයක් මට ස්ථිරව මේකයි කියලා අල්ලගෙන ඉන්න බැරි හින්දා ඒකට ඒ කියන්නේ ඒ ස්වභාවයක් තියෙන කිසි දෙයක් මෙයා කරගන්න නැති එකක් හොඳයි හොඳයි ඒක තමයි වෙන්නත් තියෙන්නේ ඒ මාර්ගයේ තමයි යන්නත් තියෙන්නේ. يعني දැන් අපිට එතකොට එකාතකින් අර රාග බරිත පැත්තකට වඩා විරාග පැත්තකට තමයි යවෙන්නේ. එතකොට විරාගෝ සෙට්ටෝ ධම්මාන. එතකොට මේ විරාගයකට තමයි යන්නේ. දැන් එතකොට හිතට මේ පේන දේවල් ලුවමනාවක් නැහැ. ඉස්සෙල්ලා නම් මේවා ලස්සනයි කියලාගෙන මේවා හොඳයි කියලාගෙන මේවට වටිනකම් දීගෙන මේවත් එක පැටලුණා. දැන් හැබැයි ඒව ගාලක් නැහැ. දැන් ලුවමනාවක් නැහැ. ඒ වගේමයි ඇහෙන දේවල්, දැනෙන දේවල්, රස විඳින දේවල්, හිතට එන අරමුණු මේ සියල්ල කෙරෙහි එනම් විරාගී බවක්. මොකද දැන් එපා වෙච්ච ගතියක්. හිත ඊට වඩා කැමති හුදෙකලාව ඉන්න. හිත ඊට වඩා කැමති මොකක්වත් එක පැටලෙන්නේ නැතුව ඉන්න. ඒවා එක කතන්දර ගොතන් නැතිව ඉන්න. ඉතින් මේ පැත්ත තමයි වඩන්න තියෙන්නේ. ඒ කිසි වරදක් නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ කිරීමක් ඔව් සාමාන්‍ය පරයන්කේදී ඉක්මනින්ම හිස් අවකාශය ලෙස බැලෙනවා හ්ම් I can't වාඩි වෙලාද නෑ මං අහන්නේ ඇස් ඇරලාද ඇස් වහලාද ඇස් වහගෙන ආනාපානසති ඉක්මනින්ම ඉවර වෙලා ඔව් යවිලා ගිහිල්ලා සිවුම් වෙලා ගිහිල්ලා එනිකම්ම ඒක අත ඇරෙනවා සමහරවිට බොඩි සෙන්සේෂන් එකක් දැනෙනවා ඊට පස්සේ ඉක්මනින් මේක දිගටම මෙහෙම තමයි තිබුණේ ඒක අත ඇරෙනවා හැබැයි ඉතින් සිතිවිලි පිටින් පිට ගොඩක් එනවා ඉතින් අමාරුවෙන් ඒවක් මෙල්ල කරගෙන තමයි යන්නේ ඔව් කොහොම හරි ශරීරය බලාගෙන එතකොට හිතට එන ඒවා සමහරවිට බොඩි සෙන්සේෂන් අර ගොජේ වගේ කියන්නේ ඒවා ඔක්කොම බලාගෙන ඉන්නවා එතකොට සමහරවිට යක් පහල වෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ වෙලාවේ ඉන්නේ මම මුකුත් අල්ලලා නැතුවද ඉන්නේ එහෙම නැත්නම් මුකුත් අල්ලලා දෙන්නේ සියුම් දෙයක් හරි අල්ලගෙන දින්නේ කියලා ඊපස්සේ මේ ළඟදී මට අතර මල්ලිකා මෑණිය තමයි ඒක මට ඒ පොයින්ට් එක කියලා දුන්නේ දැන් මේ හිත මුලා වෙලා නැත්නම් කෝක උනත් ප්‍රශ්නයක් නැහැ කියලා මේ සියුම් දෙයක් අල්ලලාද නැද්ද කියලා හිතන්න ඕනේ නැහැ කියලා එහෙම ඒ ඇටිටියුඩ් එකෙන් බලද්දි ඊට පස්සේ ගොඩක් පහසුකමක් දැක්ුණා හරි එදිනෙදා වැඩ කරද්දී ස්වාමීන් වහන්සේ දැන් කය ගැනට වැඩිය නිකන් සමස්තයම ගැන තමයි බලාගෙන ඉන්නේ දැන් මොනවා හරි වැඩක් කරනකොට කයයි නිකන් හිතන දේවල්ුයි වට පිට නිකන් ඕවර්ඕල් නිකන් හිත මුලා වෙලා නැත්තම් එතන මොනවද වෙන්නේ නිකන් ඕවර්ඕල් එහෙම බලාගෙන ඉන්නවා හිත පිට ගියොත් මේ නිකන් අර හිටගෙන ඉන්න තැන දැන් කකුල බිම වදින එකට හිත ගේනවා ඊට පස්සේ ආපහු සමස්තයටම හිත යනවා ගොඩක් ඉතින් කඩින් කඩ තමයි සමිනාපස්සේ එදිනදා වැඩ කරද්දි සතිය පිටින්නේ ඉතින් ඒක ගොඩක් වෙලාවට ඉතින් මම අර උත්සාහ කරනවා හිතට නිකන් හිතෙනවා මේ එහෙම බෑ මෙහෙම හරියන්නේ නැහැ දිගටම සතිය තියෙනවනේ වට ඉතින් එහෙම වෙන්නේ නැහැ කියන එකත් ඉතින් පිළිගත්තා ඉතින් පිළිගන්න ඕනේ කියලා ඉතින් මම මේ ළඟදී බලන්න ඇහුවා ඉතින් කඩින් කඩ තමයි සතිය පිටින්නේ කියලා හැබැයි එතනින් අදහස් වෙනවාද يعني කඩින් කඩ තමයි සතිය පිටරන්නේ ඉතිරි කාල පරිච්ඡේදයන් වලදී හිත ඔහේ කල්පනා කර කර මුලා වෙලා තියෙනවා කියලාද ඒ කියන්නේ
එක ප්‍රපංච කරනවා ස්වාමීන් වහන්සේ ප්‍රපංච වෙනවා ඉතිවිලි එනවා ඊට පස්සේ ආය මතක් වෙලා ආය එනවා කියන්නේ එදිනදා වැඩ කරන ඒවත් හැබැයි හදා ගන්න. ඒක හදන්න වෙනවා. මොකද එදිනදා කටයුතු වලදී අපි සම්පූර්ණයෙන්ම නිකන් ප්‍රපංච වලට නම් ඉන්නේ භාවනා කරන වෙලාවදී විතරයි නම් අපි සතියෙන් ඉන්නේ. ඒ කියන්නේ ප්‍රමාණවත් නැහැ. අපි එදිනදා කටයුතු වලදී නිකන් අනුතරමෙන් නිකන් සිහි මේ හිත ගැන පොඩි අවධානයක්වත් තියාගෙන ඉන්න පුළුවන් නම් දිගට දිගට කල්පනා කරන එක වළක්ව ගන්න දැන්. ඒක ඒකයි මුලදි සමහරට වීරය මුලදි සමහර විට ඒක වීරයකින්ම යටපත් කරන්න වෙයි. එහෙම නැත්නම් ඉතින් අපි කරන වැඩේට පොඩි අවධානයක් දීලා එතෙන්දි හිත හිතා ගන්නවා වෙනුවට දැන් හිතන්න අපි අතුගාන. අතුගාද්දී ඉතින් ඕනනම් පුළුවන් මේ අල්ලගෙන ඉන්න ඒ කොස්සට වේවා ඉදලට වේවා ඒ එතන ඒ දැනීමට එතන දැන තද ගතියට ඒ වගේ පොඩි දෙයක් පාවිච්චි කරලා මේ හිත නිකන් පොඩ්ඩක් සංසුන් කරගන්න. දිගටම කල්පනා කර කර කල්පනා කර කර යන්න නොදී ඒ වගේ පොඩි හික්මවීමක් කරන්න සිද්ධ වෙනවා ඉතින්. ඔව්. තව එදිනෙදා නිකන් සිද්ධුවීම් වෙනකොට ගැටෙනවා එහෙම ගොඩක් අඩුයි කියන්නේ. හ්ම්. අර ප්‍රශ්න අර පැටලෙන ගතිය එහෙම අඩුයි නිකන් එන දේවල් නිකන් හිත ඇලෙන්නේ නැතුව යන ගතියක් එහෙම තියෙනවා. හරි. හරි. ඒක හොඳයි. ඔව්. හොඳයි. 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 දරන් සම්මයි. ඊළඟ දහම් ගැටලුව ප්‍රභාත ඉදිරිපත් කරන්න පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ. ඔව්. ත්‍රිවිධ සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අපි පරයන්ක භාවනාවේදී සපන් භාවනාවේදී හිත කිසිදයක් අල්ලන්නේ නැතුව ඉන්නකොට එතන ඉතින් සද්දත් ඇහෙනවා. ඒ සද්දවත් කිසිදයකට හිත යන්නේ නැහැ. හිත නිකන් මම එතන මම ජීවත් වෙන විතරක් එන්නේ වගේ දැනීමක් තියෙන්නේ. එහෙම තියෙනකොට එතන තියෙනවා යම් කිසි සුවයක් වගේ. එතකොට ඒක සමාධියක්ද නැත්නම්? ඔව් එහෙම කියන්න පුළුවන්. ඒක සමාධියක් කියන්න පුළුවන්. මොකද දැන් හිත මොකක්වත් අරමුණකට විශේෂයෙන් බැහැගෙන නැත්නම් හිත සංසුන් නම් හිත එයාගේ පාඩුවේ ඉන්නවා නම් එතන සමාධිමත් බවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඔතෙන්දී කියන්නේ සමාධියක් කියන එකේ එක එක අර්ථ දක්වීම ගන්න පුළුවන්. අපි සමතේකදී බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම අරමුණක හිර වෙච්ච නැත්නම් අරමුණක් ඇසුරු කරන අරමුණක් තුළම පළපදියම් වෙච්ච මට්ටම. මොකද එතෙන්දී අනිත් අරමුණු එකකටවත් යන්නේ නැහැ. හැබැයි මේ තෝරගත් අරමුණේ යා හොඳට බැහැගෙන ඉන්නවා. ඒක එක මට්ටමක්. හැබැයි විපස්සනාවක් එහෙම වඩද්දී ඒකට ඒක නෙමේ බලාපොරොත්තුව. මේ ගැඹුරකට යනකොට එකක්වත් අල්ලන්නේ නැති එකකටවත් බැහැගත්තේ නැති එකක්වත් උපාදාන නොවෙච්ච හැබැයි සංසුන් වෙච්ච නතර වෙච්ච හිතක්. එතන තියෙන සමාධිය. අපි එදිනදා ජීවිතේ ඉන්නකොට උනත් හිත කිසි දෙයකට යන්නේ නැතුව එහෙ ඉන්නකොට ඒ සෝයේ තියෙනවා. ඉතින් මට ඒ සෝයේට අපි යනවාද කියලා මට හිතෙනවා. ඒ සෝයේට යනවාද කියන්නේ? ඒ කියන්නේ එහෙම ඉඳ මම කැමැත්තක් ඇති කරන් කියනවාද කියලා මට හිතෙනවා. ආ හා හා. මම කැමැත්තක් ඇති කරන් කියන සෝයේට මම කැමැති වෙලාද කියලා. ආ කමක් නැහැ මුලදී නිකන් ඒකට සැමති වෙන්න වෙනවා. ඒ කියන්නේ අපිට එක පාටම බෑනේ දැන් හිතන්න අපි ඉනිමගක් නගිනවා. අපිට මේ යට තියෙන ඒ රන් එක අල්ලන්න නැතුව ඊළඟ එකට යන්න බැහැනේ. එතකොට අපි ඉස්සෙල්ලා ඒ අපේ හිතේ නිහඬ භාවයකට නිෂ්ප්‍රපංචයේ තත්වයකට අපිට කැමැත්තක් ඇති කරගන්න වෙනවා. ඊටසේ ඒ ඇති කරගෙන තමයි අපි ඒ පදනම හොඳට පිහිටව ගන්න. ඒ පදනම පිහිටව ගත්තට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ නිකන් අපිට පුළුවන් වෙන්න ඕනේ ඕන් ලාවක එතනට හිත දාගන්න. හිත එතන නිකන් පවත්වන්න. නිරායාසයෙන් එතන පවත්වන්න එනම් පුළුවන් වෙනවා. මුලදී ටිකක් වීරයෙන් පැද්දී. හැබැයි කාලයක් යනකොට තමයි මේක අඩු වීරයකින් පවත්වන්න පුළුවන් වෙන්නේ. හිතන්න ඊට පස්සේ අපි මුලින් පවත්ව ගන්න පුළුවන් උනේ ඉඳගෙන විතරයි. පස්සේ තින් ඔන්න සක්මනේදිත් ඒක පුළුවන්. අන්න ඒ වගේ මේක බහුලීකృత කරන්න අවශ්‍යයි. එතෙන්දී අපි මේකට කැමැත්තක් ඇති වුණා කියන එක එතෙන්දී ප්‍රශ්නයක් නැහැ. පස්සේ පුළුවන් ඉතින් ඒකට ඕන්ට වඩා බැඳෙනවා නම් මේ ඒක ග්‍රහණය කරගෙන ඉන්නවා නම් ඒක අස්සෙටම රිංගගෙන ඉන්නවා නම් ඒක නවත්ත ගන්න පුළුවන්. නමුත් මුලදී තින් ඒකේ ඒක තමයි දිශාව කියලා අඳුන ගන්න අවශ්‍යයි. සමහර වෙලාවට මුකුත් නැතුව ඉන්නකොට වෙනම ලෝකයක් වගේ හැරි දෙකක් තියෙනවා. හරි හරි. ඒකත් ඇත්ත. ඒ කියන්නේ දැන් කොහොමත් සම්මුති වල ගැට ගැහෙන්නේ නැතුව ඉඳීමක් තියෙනවා නේද එතන? දැන් හිතන්න අපි කල්පනා කර කර ලෝකේ තියෙන දේවල් කල්පනා කරගෙන යුද්ධ ගැන අරවා මේවා ගැන බඩු මිල ගැන ගෙවල් දොරවල් ගැන කල්පනා කර කර ඉන්නේ සම්මුති ලෝකෙත් තියෙනවා. මේ මෙතන එහෙම මොකක්වත් නැහැ සංසුන් බවක් තියෙනවා. මෙතන ලෝක දෙකක් තමයි තින් බලවන්නේ.
අපි මීට කල අපි මීට කලින් දවසක මම හිතනවා මම කිව්වා කියලා. දැන් හිතන්න අර දැන් ඉබ්බෙක් වගේ සතෙක් ඒ සතාට දැන් වතුරෙත් ඉන්න පුළුවන් ගොඩක් ඉන්න පුළුවන්. එතකොට මේ දෙකම යාගේ වාසභූමියේ බවට පත් වෙනවා. ඕන වෙලාවක වතුරේ ඉන්නත් පුළුවන්, ඕන වෙලාවක ගොඩබිම ඉන්නත් පුළුවන්. ඒ නිසා විපස්සනා යෝගාවචරයටත් ඔන්න වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එයාට මේ සම්මුති ලෝකයේ තුල කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම මේක පැත්තකට දාලා සම්මුතියෙන් බැහැර වෙලා නිශ්ශබ්ද ලෝකයක නැත්තම් ප්‍රපංච නොකරන ලෝකයක සම්මුතියෙන් ඉවත් වෙච්ච ලෝකයක අවබෝධය සහිතව කටයුතු කරන්නත් පුළුවන්. හොඳයි. කමක් නැහැ. ඒක අර මුලදී චුට්ටක් නිකන් අර ඒ වගේ එක්ස්ට්‍රීම් එකකට යන්න පුළුවන් මේ කියන්නේ මොකක්වත් නැති වුණා අන්තිම නිකන් අර උතුර දකුණ මාරු වුණා වගේ වෙන්න පුළුවන්. නමුත් ඒක වෙන්න දෙන්න වෙලා ඒකට තියෙන බය අරගන්න. මොකද එතෙන්ට ගියා කියලා මොකුත් වෙන්නේ නැහැ. නිකන් අර හිතේ සංසුන් බවක් විතරයි තියෙන්නේ. මොකද හිතට හැකියාව තියෙනවා ඒ සංසුන් බව තුළ වාසය කරන්න හුදෙකලාව ස්වාධීනව මොකක්වත්ම ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කිරීමේ හැකියාවක් අපේ හිතට තියෙනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් එයාට පෙන්නලා දෙන්න ඕනේ, කියලා දෙන්න ඕනේ. එයාව ඒක තුළ ටිකක් හුරු කරන්න ඕනේ. ඒතර තමයි එයාගේ බය ඇරෙන්නේ ඒකට. හොඳයි හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බන්දුචිව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හොඳයි තෙරුවන් සරණයි. ඔව් ස්වාමීන් වහන්ස, මේ දැන් උදෑසන කාලෙක මේ විවේකෝ සිතින් යුතුව වාඩි වෙලා ඉන්නකොට දැන් හොඳට කුරුල්ලන්ගේ සද්දේ වගේවත් වටපිටේ ඔක්කොම තියෙනවා. නමුත් ඒ කිසිවක් ඇසුරු නොකර සිත පිටියට දැන් වාඩි වෙලා ඉන්න ආසනේ පුටුව පිටිපස්සේ තියෙන ජනල් රෙද්දක පුංචි කෘමියෙක් පියාඹන සද්දේ ඒක සිතට වදිනවා. ඒක එතකොට තමන්ගේ ළඟින් තියෙන එකක් වුණාට ඒක ගොඩක් සියුම් සද්දයක්. නමුත් වටපිටාවේ ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද ඊට වඩා වැඩි. එතකොට ඒ වගේ සියුම් ශබ්දයකට මොකද ඒක දැනුවා, ඒ සංඥාව හඳුනා ගත්තා. එතකොට මේ කුරුමිණිය හෝ මොකෙක් හරි කුරුමියෙක් කියන ඒ අදහසක් ආවා. දැන් ඒකට ගැටීමක් බයක් චකිතයක් නිසා නෙවෙයි, නමුත් ළඟින් තියෙන ඒ සියුම් ශබ්දය අවධානය යන්නත්, නමුත් ඊට වඩා වටපිටාවේ ඊට වඩා තියුණු තීව්‍ර ශබ්ද තිබුණට ඒ කිසිවක් සිත අවධානය ගත්තේ නැති වෙන්නක් වගේ එක අපිට මොන වගේ ස්වභාවයක් සම්බන්ධද ඒක එතකොට පැහැදිලි කරගන්න. නෑ, ඒක නම් දෙයක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් ඕන එකක් නේද? අපිට ගෝචර වෙන්නේ දැන් හිතන්න කවුරු හරි කතා කරනවා. ළඟට ඇවිල්ලා කතා කරනවා. ඒතර එයාගේ කතාවටනේ අපි අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් ඒතර බාහිරේ තව නොයෙකුත් කතා කරන අයත් ඉන්න පුළුවන්. වෙන වෙන සද්ද කුරුල්ලන්ගේ සද්ද, එහෙම සත්තුන්ගේ සද්ද ඒවා තියෙන්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේදී මම අවධානය දීලා තියෙන්නේ, වටිනකමක් දීලා තියෙන්නේ දැන් මේ කරන කතාවට. ඉතින් ඒකේ වරදක් නෑ ඉතින්. තර අපි කියන්නේ ඔව් ඒ කියන්නේ අපි අවධානය අපේ මානසිකාරයේ යොමු කරපු ටික තමයි එතකොට අපිට වැඩි ප්‍රමුඛතාවයකින් ඇහෙන්නේ, අපේ අවධානය යොමු වෙන්නේ, හිත යොමු වෙලා තියෙන්නේ. ඔව් එතකොට සම්මානස දැන් මේ අවධානය යොමු කිරීම කියන එක දැන් අපි වැඩිහත් වෙලා කරොත් අපි එතන පුද්ගල භාවයක් හදා ගන්නවානේ. ඒක බලන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි බලන්න ඕනේ. දැන් හිතන්න අපි දැන් කතා කරමු. එහෙම ඉතින් විශේෂයෙන් මේක අහන්න ඕන කියන එකක් නෙමෙයි, නිරායාසයෙන්ම ඒ කුමියාගේ ගියා එච්චරයි තියෙන්නේ. අල්ලගත්තා, ඒක තමයි කියන්නේ. අල්ලගත්තා කියන්නේ ඒකයි. ඒක ඇහුණා. ඒකට ගැටීමක් එන්නේ කොච්චර ඉන්නවද අවධානය ගියා. හරි, ඒකේ වලක් නැහැ. අවධානයේ යෑමයි කෙනෙක් හදා ගැනීමයි ග්‍රහණය වීමයි කියන කීපයක් නේද? මම
ගොඩාක්ම සියුම් ශබ්දයක්වත් ඇයි ඒ ඊට වඩා වැඩිවත් තියෙද්දි කියනවා මම බැලුවේ එතකොට එකයි එකේ මොනවා හරි විතර කෙලස් ස්වභාවයක් තියෙනවද එහෙම කියන එක තමයි පොඩ්ඩක් දැනගන්න ඕන නෑ මම නම් හිතනවා එහෙම දෙයක් නැහැ ඉතින් හිත යම් යම් වෙලාවන් වලදී යම් යම් අරමුණු වලට ප්‍රමුඛතාවය දෙනවා ඉතින් එතකොට ඒක අරමුණට හිත ගිහිල්ලා තියෙනවා අපි අද බලන්න තියෙන්නේ ඒකම හිර වෙලා ඒකම උපාදාන වෙලා ඒක නිසාම හිත තුල ආතතියක් තදවීමක් හිරවීමක් උපාදාන වීමක් ඇති වෙලා තියෙනවා නම් එහෙමනම් හිත එතන නිදහස් කරගන්න වෙයි. එහෙම නැතුව නිකන් බොහොම සරලව සැහැල්ලුවෙන් ඒ වගේ ඇහි ඇහි තියෙනවා. හිත යාගේ පාඩුවේ ඉන්නවා. එහෙමනම් ඉතින් කරදරයක් නැහැ. ඔව් එහෙම තමයි. දැන් කොවිඩ් කියන්නේ 80%ක් වගේම සාමාන්‍ය සිත සතිමත් හොද කලාව අනිශ්චිත ස්වභාවයම සිදු කරමින් සංස්කරණ නොකර සිටීම තුළ ඒක නිකන් වහේ තියෙනවා නේද? හොඳයි. කොහොමත් ඉතින් අපි සංස්කරණ කරන්න ගියාම තමයි අපි දේවල් වල පැටලෙන්නේ, ප්‍රපංච සිද්ධ වෙන්නේ, කල්පනා කිරීම සිද්ධ වෙන්නේ, උපාදාන සිද්ධ වෙන්නේ. හැබැයි ඒ වෙනුවට අපි නිකන් සංස්කරණ නොකර හිත සංසුම්ව පවත්වමින් සැහැල්ලුවෙන් පවත්වමින් ගත කරනවා නම් තේනම් එහෙනම් නිකන් හිතේ සැහැල්ලුව තමයි පවතින ගන්න. අනිශ්චිත බවම තමයි පවතින ගන්න. වඳුජී මහත්තයා කියන එක ඇහෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් අද කතා කරපු විචිකිච්ඡාව විචිකිච්ඡා සංයෝජනය නිසා වෙන්නේ අපි අරමුණකට බැහැගන්න පුළුවන් හැකියාව අඩු වීමක් වගේ නේද ස්වාමීන් වහන්සේ? ඒකට වඩා දැන් අරමුණකට බැහැගන්නවා කියුවොත් නම් චුට්ටක් ඉදින්දී අපි උපාදාන වීමක් කියලා තමයි ගන්න වෙන්නේ. අර හිතේ දෙගිඩියාව නිශ්චයකට නොඑළඹීම විශ්වාසයක් නැතිකම ඒ වගේ තමයි ගන්න තියෙන්නේ. නැතුව අරමුණකට නිකන් බැහැ ගන්නවා කියන එකට වඩා දැන් ඉතින් අරමුණකට එකකට බැහැ ගැනීම තුළ මේකනම් හරීම වමම තමයි මේක දකුණ නෙමෙයි කියලා හිතන තියෙන්නේ අර දෙගිඩියාව එතනත් අඩු වෙන බවක් තියෙනවා. ඒක හැබැයි සමත මූලික කරගත් එකක්. පස්සේ ඊට වඩා ගැඹුරකින් තමයි විපස්සනාවකදී යන්නේ. දැන් මේ එතකොට විචිකිච්ඡාව නිසා ස්වාමීන් වහන්ස අපි දැන් ඔය ලෝක මේ විදර්ශනා මාර්ගයේ වගේ යනකොට දැන් යෝනිසෝ මනසිකාරයේ වගේ හරියට පිහිටන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස මේ විචිකිච්ඡාව තියෙනකොට හිතේ? ඔව් ඒක හරි. ඒක වෙන්න පුළුවන්. මොකද හිත නිකන් ඔහෙ මේ නන්නත්තර වෙච්ච ගතියක්, එහෙම හේ යන ගතියක්, මොකක්කටද අරකටද මේකටද කියලා හරියට නිශ්චයක් නැති ගතියක් තියෙන්නේ. එතකොට ලස්සන්ට අර මුල බලන ගතියක් හේතු බලන ගතියක් නැහැ ඉතින්. ඒ කියන්නේ අර හිතේ තියෙන තියුණු ස්වභාවයේ අඩු වෙලා වගේ යන ගතියක්ද? ඔව් ඔව් එහෙම කියන්න පුළුවන්. අල්ල ගන්න බැරි දැන්. තරමුණක් ගැටෙන තැන අපිට හොයාගන්න බැහැ. ඔව්. ඔව් මටත් මමත් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ ස්වාමීන් වහන්සේ අරමුණ ගැටෙන තැනට තමයි හිත තියන්න උත්සාහ කරන්නේ යෝනිසෝ මනසිකාරය කරද්දී. හ්ම්. ඉතින් හැබැයි හිතේ මොන හරි වෙන මොකක් හරි දයක් ගැන පසුතැවීමක් හරි මොන හරි එහෙම විසිරුණු ස්වභාවයක් තියෙනවා නම් අර හැකියාවේ අඩුවක් තියෙනවා. ඔව් කරගන්න බැරි ගැතියක්. හ්ම් ඒක හරි. ඔව් හැබැයි දැන් මිනවාසි කිව්වා වගේ ඕක අනිත් පැත්තට ගත්තොත් දැන් මේ ලෞකික ජීවිතේ ඉන්නකොට දැන් උපාදානයන් අඩු වෙනවනේ වගේ ස්වභාවයක් නිසා මිනවාස ද විචිකිච්ඡාවේ එතකොට වෙන්නේ
නෑ උපාදාන ඔව් නෑ උපාදාන අඩුවීම ගිහිලා තියෙන්නේ එතකොට විපස්සනාවක් පැත්තෙන්. එතකොට යාට විචිකිච්ඡාවක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මේවා වැඩක් නෑ කියලා අවබෝධ වීමක්. මේවා සාරයක් නෑ, හරයක් නෑ, ආත්මයක් නෑ කියලා එතන අවබෝධ වීමක්. ඉතින් ඒ අවබෝධ වීම තුලම විචිකිච්ඡාවක් නැති වෙන්න ඕනේ. මොකද දැන් සාරයක් නැත්තම්, කෙනෙක් නැත්තම්, පුජ්‍යලයක් නැත්තම්, මමෙක් නැත්තම්, සත්පුජ්‍යල භාවයක් නැති තැනක එනම් අපි කල්පනා කරලා වැඩක් නැහැ. හෙට ඉන්නවද මම, අනිද්දා ඉන්නවද, ඊළඟ භවයක් තියනවද. ඉතින්දී ආයෙත් අර කෙනෙක් තැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ආයෙත් ඔන්න මම එළියට එනවා. මම ඉන්න මම ගැන කල්පනා කරනවා. අනාගතේ ඉන්න මමෙක් ගැන කල්පනා කරනවා. ඉතින් එතනත් එතකොට අනවශ්‍ය විතර්කයක්. වැරදි විතර්කයක්. ඒ කියන්නේ අනවශ්‍ය විතර්කයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි විතර්කයක්. ඒක ඇසුරු කළ යුතු නැහැ. නැත්තම් ඒක පෝෂණය කළ යුතු නැති විතර්කයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට දැන් මේ විචිකිච්ඡාව කියන්නේ හිතේ පවතින ස්වභාවයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක හරියටම දැන් හිතන්නකෝ ස්වාමීන් වහන්සේ, අපි දැන් මොකක් හරි අල්ලගෙන ප්‍රපංච කරනවා කියලා. දැන් අපි ප්‍රපංච කරගෙන යනකොට දැනෙනවනේ, දැන් එක මට්ටමකට කරන් යනකොට එතනින් දැන් ඔන්න අපේ අර තියෙන හිතේ ස්වභාවය වෙනස් වුණා කියලා දැනීමක් දැනෙනවනේ. අර දැන් කොහොමත් අර මධ්‍යස්ථ ස්වභාවයේ තියාගෙන නිතරම ඉන්න තමයි මේ සාමාන්‍ය ජීවිතේ ගත කෙනෙක්. දැන් එතකොට මොකක් හරි අරමුණක් හිතට ඇවිල්ලා ඒක අල්ලගෙන ඒකේ දිගටම ප්‍රපංච කරනකොට ස්වාමීන් වහන්ස, එහෙම දැන් මුල හරිය වගේ පටන් ගන්නකොටම තේරෙනවා දැන් ඔන්න මං ගියා කියලා. රස හිතේ අර තිබුණු අර සාමකාමී අර ස්වභාවය වෙනස් වෙනවා. හරි හරි. එතකොට දන්නවා හරි දැන් එතකොට අර ආපහු සිහිය එනවා දැන් මේ ප්‍රපංච කරනවා කියලා. හරි. සිහින් කියන ගතියක් වගේ එනවා. ඒක හොඳයි. ඔව්. දැන් එතකොට තොරණ ආයි නිශ්ශබ්ද කරගන්න වෙනවා. එතකොට ඉතින් අපි තේරුම් අරගෙන මේක මේ අනවශ්‍ය දෙයක් මෙයා කරන්නේ, වැරදි වැඩක් කරන්නේ කියලා ආයි නායිත් නිශ්ශබ්ද කරගන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට විචිකිච්ඡා වගේ දෙයක් හිතේ තියෙනකොට ඒ ස්වභාවය අපිට දැනෙන ප්‍රමාණය අඩු වෙනවා ඇතිනේ ස්වාමීන් වහන්සේ. ආ නෑ, ඒ විචිකිච්ඡාවත් නෑ, ඒක තමයි විචිකිච්ඡාවත් ඒක ප්‍රපංච මට්ටමක්නේ. කියන්නේ විචිකිච්ඡා සහිත මට්ටමේදී එහෙට කල්පනා කරනවා, මෙහෙට කල්පනා කරනවා, අර කහරිදෝ කියලා කල්පනා කරනවා, මේක හරිදෝ කියලා කල්පනා කරනවා. ඒකත් ඉතින් ප්‍රපංචයක් තමයි. එහෙමයි. ඒ කියන්නේ එක තැනක ඉන්න බැරි ස්වභාවයක් වගේ ස්වාමීන් වහන්සේ. එක 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 නිශ්චයක් ගන්න බෑ. එක තීරණයක් ගන්න බෑ. නේද? අහවල් එකමයි නිශ්චිත වශයෙන් මෙන්න මේකමයි විසඳුම කියලා ගන්න බෑ. ඉතින් එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා, මේ පැත්තෙන් කල්පනා කරනවා, මේ පැත්තෙන් කල්පනා කරනවා, අරක හරියයිදෝ කියලා කල්පනා කරනවා, මේක හරියයිදෝ කියලා කල්පනා කරනවා. අන්න ඒ වගේ නිකන් අනිශ්චිත බවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. දැන් තව එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් මේ සංයෝජන කියලානේ මේවට කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ මේ ධර්ම තවත් දේවල් එක්ක යෙදෙනවද? නැහැ, සංයෝජන කියන සංයෝජන කියන වචනේ තේරුම නම් බැඳීම් කියන අදහස. හැකිලි. ඉතින් ඒව නිකන් පැටලිලා තියෙන්නේ. ඒව නිකන් කොකු. ඒවෙන් තමයි අපි ඔය අල්ලගෙන බැඳගෙන ඉන්නේ කියන අදහස තමයි සංයෝජන කියලා කියන්නේ. ඉතින් මේවා අතර අන්තර් සම්බන්ධතාව තියෙන්න පුළුවන්. දැන් අදත් අපි කතා කරේ අර සක්කාය දිට්ඨිය බලපත වශයෙන් තියෙනකොට අපි කෙනෙක් හදාගෙන ආත්ම දෘෂ්ටියක් හදාගෙන ඒක පදනම් කරගෙන තමයි ඊළඟට කල්පනා කරන්නේ. හැබැයි ඒ කල්පනා කිරීම හරහා විචිකිච්ඡා පෝෂණය වෙන්න පුළුවන්. විචිකිච්ඡා සංයෝජනයෙන් තමයි ඊළඟට තව පෝෂණය වෙන්නේ. ඒ වගේ අර මේවා අතර අන්තර් සම්බන්ධතාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. පැහැදිලි ස්වාමීන් වහන්ස. ඔව් ඔව්. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඔව් ඔව්. දැන් අපි යෝනිසෝ මනසිකාරය වගේ කරනකොට අපිට දැන් සංකත දේවල් දැන් කියන්නේ අර සම්මුති දේවල් අපිට පොඩ්ඩක් හරි ඒ සම්මුති මට්ටමින් ගිහිලා ඒ අර සංස්කරණය කරගත්ත මට්ටමක් කියලා දැනෙන ස්වභාවයකට එන්න පුළුවන්. දැන් රස විඳීමක් වුණත් ඒක අර එක රසයක් නෙමෙයි, එතන පුංචි පුංචි
සියුම් රසවල් තියෙනවා කියලා අර එන මතක කියන්නේ අර ඝන සංඥාවෙන් මිදෙන ස්වභාවයේ ස්වාමීන් වහන්ස. හරි. ඔව් විස්තර විස්තරත් එක්ක බලනවා. ඔව් එතකොට අපි දැන් මේ අහවල් රසයේ විඳිනවා කියලා හිතන්නේ නැහැනේ. මොකද එතකොට දැනෙන්නේ ඒ රසයේ ඇතුලේ තියෙන පුංචි පුංචි වෙන රස සංඥා. හ්ම්. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මෙතනත් අර මේ සක්කායේ බිඳ වැටීමක් යන්තම් හරි තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙම කියත හැකි. දැන් ඇත්තටම කියන්නේ සක්කාය කියලා කියන්නේම උපාදානස්කන්ධ පහටනේ. ඒ කියන්නේ ස්කන්ධ උපාදාන වෙච්ච මට්ටම. එතකොට අපි යමක් දිහා තියුණු ඇහැකින් විනිවිද යන බැල්මක් හෙළන මට්ටමේදී උපාදාන නොවි තියෙන්න පුළුවන්. හිතන්න දැන් දැන් අපි වේදනාව දිහා බලනවා. එතකොට මේක හුදෙක් වේදනාවක් කියන තැන තියලා බලනවා. ඒක හට ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි, ආයි කැඩෙන බිඳෙන හැටි, එහෙම බල බල ඉන්නවා කියන්නේ මේක උපාදාන වෙලා නැහැ. ඒ වෙනුවට නිකන් විමසා බැලීමක් තියෙන. එතකොට එතෙන්දි සක්කාය අර උපාදාන මට්ටම දුර වෙලා නිසා එතකොට සක්කාය නිරෝධයක් නැත්තම් ඒක ප්‍රහාණයක් අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඒක ඒකේ අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න යමක අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න ඒක ග්‍රහණය වෙන එක අඩු වෙන්න ඕනේ. ඒකට තියෙන ආසාව, ඒකට තියෙන බැඳීම, ඒකත් එක්ක තියෙන පැටලීම, ඒක උපාදාන වීම අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. මේක වැඩක් නැහැ කියලා දන්නවා. දැන් හිතන්න අපි ලස්සන කලයක් තියෙනවා. ඒ කලේ ඇතුලේ අපි තුමු තේරුමක් නැති දෙයක් තියෙනවා. අසූචියක් තියෙනවා. මුලින් හැබැයි ඒ කලේ හොඳට පින්තාරු කරලා ලස්සනට මේවා කළා නම් තියෙනවා නෝ අපි ඒකට බැඳෙනවා. මේ පස්සේ පස්සේ තේරෙනවා නම් මේකේ ගන්න දෙයක් නැහැ, මේකේ සාරයක් නැහැ. මේකේ ඇතුලේ තියෙන්නේ තේරුමක් නැති දෙයක්, නොවටිනා දෙයක්, පිළිකුල් සහගත දෙයක් කියලා තේරෙනවා නම් ඒක අතහැරෙනවා. ඉතින් අන්නේ වගේ අපිට උඩ මේ අවබෝධය ඇති වෙන්න නැති වෙන්න අතහැරීම නැත්නම් විරාගය පැත්ත තමයි වැඩෙන්න තියෙන්නේ. එතකොට ඒ හරහා නම් සක්කාය ප්‍රහාණයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද සක්කාය සමුදේ වශයෙන් පෙන්වන්නේ තණ්හාවනේ. එහෙමයි. ඔව් තණ්හාව තමයි කාම රාග නැත්තම් මොකද්ද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්නන. ඒතර ඒ කුමන හෝ තණ්හාවක් අඩුවීමක් තියෙනවා නම් කියන්නේ සක්කාය සමුදේ තමයි අඩු වෙන්නේ. සක්කාය සමුදේ තමයි ප්‍රහාණය වෙන්නේ. එහෙමනම් දුක අඩු වෙන්න ඕනේ. කියන්නේ සක්කාය අඩු වෙන්න ඕනේ. උපාදාන අඩු වෙන්න ඕනේ. මේ අර ටික නිකන් ගෙවිලා යන්න ඕනේ. හිත සංසුන් වෙන්න ඕනේ. හිත එයාගේ පාඩුවේ සැහැල්ලුවෙන් හුදකලාව ඉන්න තත්වයකට එන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඔබ වහන්සේට බොහොම පිං දෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව අනන්ත පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්. හේතුඵලවාදය කර්මඵලවාදය කියලා දෙකක් තියෙනවානේ සෝමනාංශ. ඒක පොඩි පැහැදිලි කිරීමක් සමග මේකෙන් අපේ ජීවිතවලට වැඩියෙන් බලපාන්නේ කොයිකද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. තිරුවන් සරණයි. ඔව් ඇත්තම දැන් මේ දැන් හිතන්න අපිට ලෙඩක් දුකක් වැළඳෙනවා. ලෙඩක් දුකක් වැළඳුනහම ඒ ලෙඩ වැළඳුනේ ඒකට හේතු උනේ මොකද්ද කියලා එකපාර්තම නිශ්චය කරන්න අමාරුයි. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඉතින් ඕක මම පොඩ්ඩක් මේ කියන ඇත්තටම ගිය මොකද්ද ඒකට කියන්නේ මේ ඊයේ තිබුණා අර වැඩසටහනක් clarity of mind through mindfulness කියලා. ඉතින් ඒකදී අපි මේ දවස්වල කතා කරන්නේ කර්මය පිළිබඳව. ඉතින් ඒකේ එන කොටසක් මම චුට්ටක් මේකෙදී මතක් කරන්නම්. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ කියන්නේ කර්ම හටගන් මේ මොකද්ද යම් යම් විශේෂයෙන්ම ලෙඩ රෝග ගැන කතා කරද්දී ඒ ලෙඩ රෝග ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ විවිධ අන්දමේ જાතිය ලෙඩ රෝග තියෙනවා. ඉතින් ඇතම් ලෙඩ රෝග තියෙනවා මේක එන්නේ සීවක සූත්‍රයේදී. ඉතින් මේ සීවක කියන මෝලිය සීවක කියන මේ ගෘහපතියෙක් එයා කියනවා මෙහෙම ඇතන් මායට තියෙනවා අය මේ දෘෂ්ටියක් හැමදේම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා. හැමදේම කලින්
තීරණය වෙලා ය තියෙන්නේ. ඉතින් මේ හැමදේම එතකොට කලින් තීරණය වෙච්ච කලින් සිද්ධ කරපු දෙයක් නිසා සිද්ධ වෙනවා කියලා එහෙම දෘෂ්ටියක් තියෙනවා. ඒ ගැන මොකද උපවහන්සේ කියන්නේ කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා නෑ එහෙම එකක් නෑ ඒක වැරදි. අපේ අපේ මේ කයේ හට ගන්න විවිධ රෝග වලට විවිධ හේතු තියෙනවා. ඇතැම් වෙලාවට පිත්ත සමුත්ථාන ආබාධා කියලා පිත්ත නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඇතැම් වෙලාවට සෙම නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඇතැම් නිසා ඇතැම් වෙලාවට වාතය නිසා හට ගන්න හේතු මේ ලෙඩ රෝග තියෙනවා. ඇතැම් වෙලාවට මේ තුනේ යම්සේ අසමබරතාවයක් නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඇතැම් වෙලාවට මේ මොකද්ද කාලගුණය වෙනස් වෙලා දේශගුණේ වෙනස්සලා ඒ හට ගන්න ලෙඩ තියෙනවා. ඊළඟට තමන්ගේ කිසිම යම් යම් නොසැලකිලිලා නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඊළඟට තවත් කෙනෙක්ගේ බලපෑමක් නිසා තවත් කෙනෙක් හිරිහැරයක් කළා කරදරයක් කළා එහෙම හට ගන්න ලෙඩ තියෙනවා. නැත්නම් ඇතැම් වෙලාවට ඔන්න ආහාර විස වෙලා හට ගන්න ලෙඩ තියෙනවා. ඒ වගේමයි ඔන්න කර්ම නිසා හට ගන්න ලෙඩක් තියෙනවා. ඉතින් එතකොට අපි මේ මූණපාන අද්දකීම් විශේෂයෙන්ම ලෙඩ රෝග ආදිය මේ එක හේතුවක් නිසාම කර්මය නිසාම වෙනවා කියලා කියන්න බෑ. එතකොට මේ විවිධ හේතු තියෙනවා. ඉතින් හරි අමාරුයි එකතු එතකොට කෙනෙකුට නිශ්චය වශයෙන්ම කියන්න මෙන්නේ අහවල් හේතුව නිසාමයි මෙන්න මේ ලෙඩේ හටගෙන තියෙන්නේ කියලා. කියන්නේ චුට්ටක් අමාරුයි. දොස්තර කෙනෙක් ඉතින් බලලා යාට තේරෙනවා. එතකොට මෙයාට දැන් මේ ඔන්න සෙම වැඩි වෙලා තමයි මේ ලෙඩේ හැදිලා තියෙන්නේ කියලා. ඉතින් යාට කියන්න පුළුවන්. නමුත් අපිට මේ ඒ තුන ඒ වාත් පිත් සෙම් කියන එක සමබරව තියෙන මට්ටමකදීත් හැබැයි ලෙඩක් හැදෙන්න පුළුවන්. තේතෙන සමාහයට ඔන්න කව කෙනෙක්ගේ උපක්‍රමයක් නිසා නැත්තම් ඔන්න මේ කාලගුණය වෙනස් වෙලා. එහෙම නැත්තම් ඔන්න කර්මය නිසා වෙන්නත් පුළුවන්. ඔව්. ඔව්. ඇල්ල. ආ කියන්න. ඇල්ල. තෝට එක බලපහණිය බලපහන්නේ හේතුවද කර්මද සාරි. නෑ ඒක තමයි. ඒක හරියට කියන්න අමාරුයි. يعني විවිධ හේතු තියෙන පරිසරයක කර්මය කියන්නේ තවත් හේතුවක් තමයි. ඉතින් කර්මය නැමැති හේතුවත් එක හේතුවක්. තවත් ඉතින් විවිධ හේතු තියෙනවා. ඉතින් මේ විෂය හරි අමාරුයි. අපිට යම්සේ ගෙස් කළා කියන්න පුළුවන්. අනුමාන වශයෙන් කියන්න පුළුවන් ආ මේතෙන්දී නම් ඔන්න ඉතින් දොස්තර කෙනෙක් බලලා උපක්‍රමශීලීව බ්ලඩ් ටෙස්ට් එකක් කළා ඉතින් යාට කියන්න පුළුවන්. ආ ඔන්න සෙම වැඩි වෙලා තියෙන්නේ. ඔන්න පිත වැඩි වෙලා තියෙන්නේ මොනවා මොන හරි තියෙන හැම දෙයක් කියලා ඉතින් ආ ඒකට බේතක් දෙන්න පුළුවන් කිසි වැරදක් නැහැ. ඔව්. ස්කෝෆයිඩ් ඉස්සරහ නේද? හොඳයි. මම තව ප්‍රශ්නයක් කියන ගොල්ලන්ට මේ දැන් අපි යමක් හදලා කරලා පූජා කරනවා මේ පන්සල් වලට. හා හා. දැන් ඒක ටයිට් කරි මල් ආසනයක් කරි ඒක අපේ නංගල් දානවා ආවල් ලයිට් පින් පින්ස මේක පූජා කරලා ඉගෙන සමහර අය මොනවත් නොගා පූජා කරනවා මං හිතනවා අර නම්මක් ගමක් ගැව්වාම වරදක් නැති කියලා මොකද ඒක බලන අය ඒක කියවෝලා පිසිත වේවා කියලා වත් කියනවනේ අතුගාන එතකොට එහෙම යම් කිසි බලපෑමක් වෙනවද එහෙම නැත්නම් නිකම්ම දෙන එකට වත ඒවා පැහැදිලි කිරීමක් කරනවා ඒකයි ඉතින් ඇත්තරම දැන් අපි ඒක එක එකනා මත තමයි ඉතින් කියන්න වෙන්නේ දැන් දැන් මහත්තයා කියනා වගේ ඒක කියවලා බලලා ඒ ගැන ප්‍රසාදයක් ඇති කරගෙන ඒ තැනත්තා අරමුණු කරගෙන යාට යහපතක් වේවා කියලා හිතනවා නම් ඔය කියන විදිහේ යහපතක් වෙනවා ඉතින් අර වෙලා තියෙන මිනිස්සු ඉතින් ඔබව වැඩි කියවන්නේ නැහැ නේ නෑ සමහර අය දැන් ඔතන වෙන වෙන අනිත්‍යත් තමයි දැන් ඔතෙන්දි වෙන්නේ මේ අර අපි අපේ පුරාජේ රෝගියන්නත් ඕක ගහ ගන්න ඕන එතෙන්දි නම් ඉතින් තේරුමක් නැහැ එතෙන්දි අපි නිකන් අර කුසලයක් කරන්න ගිහිල්ලා අපි මේ මානක්කාර ගතියක් නැත්තම් ආත්ම දෘෂ්ටියක් තමයි හදාගන්නේ ඒක නම් ඉතින් ලොකුවට තේරුමක් නැහැ හැමතිදී අර මේ මේක යම් අරමුණක් විශේෂයෙන්හි නැත්තම් මේ කෙනෙක් අරමුණු කරගෙන මේ කරන්නේ කියලා යාට තාටියක් යහපතක් වෙන්න යාට තාටියක් අනිත්‍යගෙනුත් ප්‍රසාදයක් යාගෙන ඇති වෙන්න අදාසින් එයාගේ නම ලියුවට නම් ඉතින් එතකොට තින් දෙයක් නැහැ. එයා එතකොට කොහොමද දෙන්න තියලා තියෙන්නේ. ඉතින් අපි සද්ධාවකින්, මෛත්‍රියකින්, මුදිතාවකින් ඒක ලියලා තියෙනවා. බලාපොරොත්තු හැබැයි එයාටම තවදුරටත් යහපතක් වීම. එතන නම් ඒ චේතනාව ඉතින් නරක නැහැ.
පෞරාණික දේවල් වලත් අදපු රජවරුන්ගේ නම් අරගෙන ගාලා තියෙන එක දැන ගැනීම පිණිස ඔව් තත් ඒක දැන් බොහොම පිණිස හේතු වෙනවනේ ඒකත් ඉන්නේ ඔව් ඉතින් එහෙමත් දෙයක් තියෙනවා ඉතින් අපිට හරි තාවකාලිකයි නේද අපි මේ ගත කරන මේ ජීවිතේදී අපිට නමක් දීලා තියෙනවා ඉතින් අපි මොනවා මොන හරි දේවල් කළා ඊට පස්සේ අවුරුදු 70ක් 80ක් 70ක් 70 ඉඳලා මැරලා යනවා හරි හරි සුළු කාල පරිච්ඡේදයක් දිගට බැලුවාම ඉතින් හොඳයි තේරුවන් සන්නයි හොඳයි පින්වත්නි එහෙනම් අද දවසේ අපි සාකච්ඡාව මෙතනින් සමාප්ත කරමු. ඉතින් අද දවසේත් අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරලා ඊළඟට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුව ආબોධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නැමද নমස්කාර කිරීමට අප සියලු දෙනාටම අවශ්‍යයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලපේන මයා ලද්දං පසිතුම් වන්දිතුම් වරං චාරිපුත්තාදි තේරාණං ආකතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියා අප සිල් දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ. හොඳයි සෙල දෙනාටම තෙරුවන් සරණයි.